ඒවා දම්රුවනෙට සැමදාසදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනෙට සැමදාමහා සංග සරනයමී. නමස්කාරවිීවා තුනුරුවනට සැමදතිසාරන සරනයමීසාදුුසාදුුසාතුු ගරුතෙර මොහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නේ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු බව ලබා පාගමනින්ම ඒ ගයාවේ ගන්තරේ සිට බරණැසි ඉසි පතන මිගදාය දක්වා වැඩමකොට උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කළේ පින්වර ඇසල පුන් පොහෝ දිනයක ලෝකයට උතුම් ධර්ම රත්නය පහළ වනේ ඇසල පුන් පොහෝ දිනක පමණක් නොවෙයි. ඒ උතුම් ධර්මචක්‍ර අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් අයුරකින් ප්‍රවර්තනය කළසේක්ද. ඒ ප්‍රවර්ථනය වීම සනිටුහන් කරමින්ම ලෝකට මගපලලාබී ආර්ය සංගරත්නය බිහි වනේ උතුම් ඇසල පුන් පොහෝ දිනක එදා ඇසල සඳී සඳ එලියෙන් ඉසි පතන මිගදායම නැහැවී අද්දී. ම පොුවන් නිත්විදහා ඒ මහාශ්‍රමණයන් වහන්ස දෙස බලා සිටිද්දී ඒ කොන්්ඩන්් ුවප්ප බද්ධිය මහානා මස්ස ජී කියන වි ලෝකී වාසයකල් පිංවන්තම මිනිසුන් අතර වැඩ සිටි ඒ උත්තම වූ පස්වග භික්‍ෂූන් වහන්සේලා එදා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට නිසීදන බිම එලාගෙන ඒ මත වැඩහිඳමින් මනාව සවන්යොමමින් අසා සිටිය. අපගේ භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කළා. ඒ දහම් දෙසුම කාන්තින් වසිරමත් ඒ දහම් දෙසුම අවසන් වනවාත් සමගම මි ලෝකට ප්‍රථම සෝතා පන්න ශ්‍රාවකයා බිහිවන බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආයස්් මත් කොන්්ඩඥයන් වහන්සේ යංකංචි සමුදය දම්මන් සබ්බන්තං නිරෝධ දම්මන්ති යමක් හේතුන් නිසා හටගන්වාද සියල්ලම නිරුද්ධවී යනස්භාවෙන් යුක්තයි කියන අවිද්‍ය මලකඩ රහිත වූ විරජංවීත මලං දම්ම චක්කු උදපාද දහම් ඇස ඉපදුනා කියල බුදුරජාණන් වහන්සේ වදාලා දහම් ඇස ලෙස තථාගතයන් වහන්සේ පින් වාදුන්නේ උතුම් සෝතාපන්න පලයයි දිට්ටි සම්පන්න බවට පැමිණීමයි දෙමි සෝතාපන්න පලය නුීක් ආකාරයෙන් හඳුන්වනෝ.ඒය අප ඇතැම් අවස්ථාවලදී දහම් මස වශයෙන් හඳුන්වනෝ. තවත් අවස්ථාවලදී මේ සෝතාපන්න පලයේ, ඩිට්ටි සම්පන්නවීම ලෙස හඳුන්වනෝ. දෘෂ්ටි සම්පන්න බවට පැමිණුනා කියන අර්ථිනුත් හඳුුවනෝ. ඒ වගේ සතරාපායිෙන් නිදහස්සුනා කියා යමෙක් කියනවා නම්. ඒ කියන්නෙත් සූතාපන්න පලටයි. ඒ වගේම පින්වත්නී. සක්කායිදිට්ටිය විචිකිච්චාව සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනෙන් සදහටම නිදහස් වුනා කියලා කියනවා නම්. ඒ කියන්නෙත් සූතාපන්න පලේටයි එපමනක් නොවේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍යයක් මයි කියලා. තමන්ගේ අභ්‍යන්තරික උපන් සත්‍යඥානයට පැමිණුනා කියලා යම්කිෙනෙක් කියනවා නම්. තුරාර් සත්‍ය ධර්මය පිළිබඳව ඒ කියන්නෙත්කුමක් ගැනද. සෝතාපන්න පලය ගැන. අපගේ භාග්‍යතුන් වහන්සේ මි සෝතාපන්න පලය නොයෙක් ආකාරයෙන් වර්ණනා කළා. අපි දන්නවා ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉලක්ක ගත වනේ සංසාර දුකෙන් නිදහස් වනු පිණිස. සංසාර දුකින් නිදහස් වනු කැමති නිදහස්වීම පිණිස වෙර වඩන ශ්‍රාවකයා යිම ඒ ආර්ය මාර්ගීයට පැමිණිනෝ. ආර්ය මාර්ගයට පැමිණිලා ආය මාර්ගී දවුණු කරනවා. මේ ආර්ය මාර්ගයේ වඩද්දී පළමුයින්ම පත්වන පලය තමයි සෝතාපන්න පලේ ඊළඟට පත්වන පලේ සකදාගාමී පලය ඊළඟට පත්වන පලේ අනාගාමී පලේ ඊළඟට පත්වන පලේ තමයි සියලු දුක්ෂයකොට සසරගමනින් සදහටම නිදහස්වීම නම් අනාගාමී අරහත් පලය. එතකොට්ට දැන් මේ යමකට පලයක් කියා කියනවා නම්. බුදු සසුනේ පලය පිරිහිීන ස්වභාවයෙන් අතමිදී පවතින්නේ. එකයන්නේ පලට පත්ච්ච කෙනෙක් පලයම් පිරිහෙන්නේ නෑ දෙැ අපි හිත ොන්න කෙනෙක් සෝතාපන්න පලේ ශක්ෂාත් කළ කියලා. ඒකෙන සෝතාපන්න බවෙන් ආය පල්ල හට නද කවදාවත්. නෑ. ඒකයි ඒකට පලයක් කියයා කියන්නේ. ඒ ලැබිච්ච පලයක්. ඒ පත්්‍රච්ච සභාවයක් එතන හාටආය ආපස්සට පිරිහීමක් නෑ. එතකොට දෙ සකදාගාමී වෙච්ච කෙනෙක්, සකදාගාමී පලයම් පිරිහීමක් වෙන්න නෑ. අනාගාමී වෙච්ච කෙනෙක්, අනාගාමී පලයම් පිරිහෙන්නේ නෑ. අරහත්වයට පත්වෙච්චකෙනෙක් අරහත්වයෙන් පිරිහෙන්නේ නෑ. ඒ නිසයි අරහත්ඵල සමාපත්වය ගැන කියන්නේ අකුපපාමී චේතෝ විමුක්ති කියලා. බුදුරාණන් වහන්සේ තන් වහන්සේ චිත්ත විමුක්ති හඳින්වී. එක කම්පාවට පත් නොවෙන එකක් අකෝපපයයි. ඒක කෝපය සභාවයට පත්වන්න නෑ. එක සොලවන්න බෑ. බුදු සසුනේ මග පල කියා කියන්නේ. එ බඳු ඉතාමත්ම අපට යහපත සලසා දෙන නැවත පෙරලා නොපිරිහින ස්භාවෙන් යුතු දියුණු මානසික අවස්ථා. ඉතකොට මී ලෝකයට ප්‍රථම සෝතාපන්න ශ්‍රාවකයා බිහිූදිනයාද පින් බර ඇසල පුන් පොහෝ දින ඒ නිසාප කල්පනා කළා අදෝබට සෝතාපත්ති සංයුක්තය කියා දෙන්න මොන සංයුක්තේද සෝතාපති සංයුක්තය සංීත නිකායේ සෝතාපත්ති සංයුක්තයේ තමයි සෝතාපන්න ශ්‍රාවකයා ගැන ඉතාමත්ම විස්තර වශයෙන් ඉතාමත්ම මනරම් කරුණු ගණනාවක් ඇතුළත් වෙන්නේ. තැ මී පිවත් සියලු දෙනා අප සියලු දෙනාම උතුම් සෝතාපන්න පලට පත්වෙන්න කැමති. ඒ පිණස සෝතාපන්න මාර්ගය වන සද්ධානුසාරී ධම්මානුසාරී මාර්ගයේ හික්මිලා සෝතාපන්න පලේ ශක්ෂාත් කිරීම අපි ඉලක්කයක්. ඒනම් අපට මේ සෝතාපන්න පලේ ගැන තථගතයන් වහන්සේ වදාළ කරුණු දැන සිටීම අතිශයයින්ම වැදගත්වෙනවා. සෝතාපති සංයුක්තයේ පළමුුවනි වගගයේ තමයි වේළු ද්වාර වගගය ඒ පළඹුවනි සූත්‍රය රාජ සූත්‍රය මකද නම්ම රාජසූත්‍රයේ රජුගෙන වදාළ දෙසුම මේ රාජසූත්‍රය ඉතාමත්ම මනරම් දෙසුමක් එදා බුදුරජාණන් වහන්සේ වැඩහිටි සැවැත්නුවර ජේතවනේ නම්මු අනීපිඩු සිටතුමා විසින් කරවා පූජාකරන ලදාරාමි බුදුරජාණන් වහන්සේ වදාලාකිංචාපි භික්කවීච් රාජා චක්හවත්තිී චතුන්නං දීපානං ඉස්සරයාදිි පච්චයන් රාජංකාරෙත්වා පින්නත් මහනිනී ඒ සක්විති රජතුමා මේ සතර මහාදිවයින කරහෙම එකැන සියලු මහත්වීපයන් ඉස්සරියාදිි පච්චයන් රජජංකාරෙත්වා සියලු මහදවීපයන්ට ඒසිවු මහාදිවයින් වලට ඉසුරු භවින්යුක්තව එකන්නේ ඒ සියලු දේට අධිපතිව රජ කරනවා. ඉකොට මේ ලෝකම මිබඳු සක්විති රජවරු මේ ලෝකයට දුර්ලබද නැද්ද. දුර්ලබයි ද මෑත අතීතයේ අපි දන්න විදිහට අපිට මතක කාලයක මතක ඉතිහාසේගේ හම සක්විති රජගෙන ගැන විස්තරය නෑ. දෙතිස් මහා පුරිස ලකුණු වලින් යුතුව තමයි. සක්විති රජවරු මහාපුුණන්නි ඉර්දි සහිතව මේ මනුස්ස ලෝකට පහළ වෙන්නේ. ඉති මේ සක්විති රජතුමා මොකද කරන්නේ. මේ ඉතාමත්ම ධාර්මිකවයි ලෝකේ පාලනය කරන්නේ. දෙ වර්තමාන ලෝකයේ පාලනය කරන්න කොතරම් නම් යටටියුගුල් ගහනවාද. කොතරම් නම් උපායන් ක්‍රියාත්මක කරනවාද. දෙ බලන්න දෙ අද වර්තමානු ලෝකයේ යම් බලවත් රටක් විදිහට තියෙන ඇමෙරිකා එක්සජ්ජනපද.වි ෝක තමන්ගේ පාලනයේ තබා ගන්න. ඇතැම් අවස්ථාවලදී ඇතැම් රටවල් අතර යුද්ධ පවා නිර්මාණය කරනවා ඇතැම් අවස්ථාවල දී ඇතැම් රටවලල අභ්‍යන්තරිික ගැටලු නිර්මාණය කරනවා ඇතැම් අවස්ථාවලදී සමහර දේශගුණික විපර්ාශයන් පවා යම් යම් තාක්ෂණක ක්‍රම මගේ නැති කරලා ඒ රටවල් අස්ථාවර කරලා තමන්ගේ පාලනයේ තබා ගන්ට උත්සාහ කරනවා තර බලන්නැම් වර්තමානයේ දෙමි පිනෙන් අඩු කාලයක් මේක පින් අඩුකාලයක පාලනයට එනායට ඒඇය තමන්ගේ පාලනය තබාගන්න නුීක් ආකාරයේ අධාර්මික දේවල් කරනවා. නමුත් සියලු පිණින් ප්‍රතිමන්්ඩිතව මේ ලෝකයට පහල වන සක්විති රජතුමා ඉතාමත්ම සුඳුරුසේ ඉතාමත්ම ධර්මික ආකාරයට පංච සීල ප්‍රතිපදාව තුළ පිහිටලා ම ලෝකයේ දඩුමගුරුවලින් තොරව. අව්‍යයුදවලින් තොරව. දඩුවන්වලින් තොරව ම ලෝකයේ පාලනය කරනවා. එතර බලන්න ඒ වගේ කාලයකම ලෝකයේ කොතරම් සුන්දරද ම ලෝකයේ බුහෝදනෙක් අකුසලෙන් වැලකිලා ඒ තමන්ගේ රජතුමා වූ සක්විති රජතුමාව අනුගමනය කරනවා. එතකොට සක්විති රජකෙනෙක්ගේ රාජ්‍ය පාලනය බොහෝ දෙනාට මහා යහපතක් ගෙන දෙනවා. මිනිසුන්ට සාමය සතුට මෛත්‍රිය කරුණාව උපදවා දෙනවා. එනිසා සක්විති රජ කෙනෙක්ගේ රාජ්‍ය පාලනය තුළින් ඒ සක්විති රත්තුමාටක් පික් ඉපදෙනවා ද නැද්ද. පිනක් ඉප දෙනවා. තින් බදුරජාණන් වහන්සේ පෙන්නල දෙෙනවා පෙන්වත් මහණෙන මිස් සක්‍රවාර්ති රජතුමා සතර මහා දිවයින දිවයින් තමන්ගේ යටතේ, පාලනය කරමින් රාජ්‍ය කරලා කායස්ස බේදා පරම් මරණා සුගතින් සක්්ගන් ලෝකං උපපද්ජති. කයබිඳලා මරණයට පත්වනාට පස්සේ සුගති සංඛ්‍යාත ව ස්වර්ගයේ උපදිනවා කොහෙද උපදින්නේ. දේවානං තාවතිංසානං සහව්‍යත. තවතිසා දිවිය ලෝකයේ දෙවියන් අතර උපදිනවා බලන්න ඒ ධාර්මිකව රාජ්‍ය පාලනය කිරීමේ පින නිසා තමයි අෞතිසා දෙව්ලෝ දෙවියන් අතරට සක් විතිරත්තුමා යන්නේ. ඉතිං සෝ තත්ත නන්දන වන්නේ ඔහු ඒ තෞතිසාවේ තිබෙන නන්දන වන්නය කියන දිවියමය උද්‍යානයේ අච්චරා සංග පරිවුතෝ දිව්‍යාංගනා පිරිවන් නොයෙක් දහස් සංකයාතූ දිව්‍යංගනාවන් පිරිවරාගෙන දිබ්බෙහි පංචකාම ගුණේෙහි සමප්පිතෝ සමංගිභූතෝ පරිචාරේති දිව්‍යමය වූ බදුරජාන් වහන්සේ පෙන්ෙනනල දෙනවා සෝත්තත් චතුූහි දම්මිහිස අසමන්නගතු හැබැයි සක්විති රජතුමාට ඒසක් විදිරත්තුමා ඔය විදිහට දිවිය සම්පත් ලැබුවත්. සිව්මහා රාජ්‍යයන්ට අධිපති වනත් මීදේවල් හතර නන්නෑ. මනවද නැත්තේ මි නැ නිසා ග යම් කරුණු හතරක් ගැන කියනවා. ඒ කරුණු හතරින් යුතුවවාසය නොකිරීම නිසා මකද වෙන්නේ. අත්තකෝසෝ අපරිමුත්තාව නිරයා. ඔහු නිරයෙන් නිදහස්ස එච්ච කෙනෙක් . අපරිමුත්තෝ ්චිරච්චාන යෝනිය ඔහු තිරිසන් ලෝකෙන් නිදහස් වෙලා නිවීවාසය කරන්නේ. අපරිමුත්ත ව පෙත්ති විසයා ඔහු ප්‍රේතලෝකයෙන් නිදහස් වෙලා අපරිමුත්තා දුග්ගති විනිපාතො ඒ දුගගති විනිපාත ආදී ඒ දුගති ලෝකවලින් ඔහු නිදහස් වෙලා නෑ එතකොට බලන්න පින්වත්නී සතර දිවයින්වලට රජහූ සක්විති රජවුවත්. කයවිදී මරණෙන් මත්තේ දිවියලෝක උපන්නත් ඒ සක්විති රජතුමා නිරෙයින් නිදහස් නෑ. තිසන් ලකෙන් නිදහස් නෑ ප්‍රේතලෝකෙන් නිදහස් නේ සතරාපායෙන් නිදහස් නෑ එනම් නැවතත් තිරිසන් ලෝකෙට පෙරේත ලෝකට නිරයට යන ස්භාවයෙන් යුක්තයි. ඔබට මතකද එක්තරා අවස්ථාවකද බුදුරජාණන් වහන්සේ එක්තරා මාර්ගයක වැඩම කරද්දි සිනාපහළ කළ. ආනන්ද සාමීන් වහසේ විමසවා මිනි භාග්‍යතුන් වහසේ ඒ භාග්‍ය තුන් වහන්සේ සිනා පහල කරන්නේ බුදුරජාණන් වහන්සේ දක්කින ශ්‍රී හස්සේදකොට පෙන්වා පින්වත් ආනන්ද ඔපට පිළෙනවාද මේ එක පිටු පසකා එක පිට පස එක යන කඩි රැල එතකොට විශාල කඩියන් රංචුව එක පිටි පස එක එකම රැලක්සේ ගමන් කරනවා නන්ද ස්වාමින් වහන්සේ වදාලා ස්වාමිණි භාග්‍යිතුන් වහන්සමට පෙනිනවා. පින්න්නවත් ආනන්ද ඔය කඩිරල අතර එක කඩියෙක්වත් නෑ අතීත ජීවිතවල සක්විති රජ නොවිච්ච එතකට බලන්න කඩියෝගෙන කවරතා කඩිය ගැන එහෙම නන්නේ දැ සමහර විට දැන් භාග්‍යිතු නාන් සිටියනම් කියයි අතීත බලලා මිතනමී බනාහන්න පිරිසාතරයි කෙනෙක්වත් නෑ කියයි ියක් නොචදඩිඩියන කොහොමත් කඩියෙන න්නේ දාීති කොහොමත් කඩිය අතරන ඉති අනන්ත ඉන්න ඇති සක්විති රජ නොවිච්ච එක අපිත් අනන්ත ඕන තර සකවිති රජවෙලා ඉන්න ඇති සක්විති රජය තරක් නෙවෙේ සමාට සක්‍රදේවේන්ද්‍ර තනතුරේ පවා අපි ඕන තරන් මේ කෙලවරක් නැති සංසාරය පින්කරලා ඉප දෙන්න ඇති එතකට බලන්න පින්වත්නී ඒ සක්විති රජවර දැ ලෝකෙ දුර්ලබ සක්විති රජුර පහල වෙන්නේ හැම කාලිම නෑ එහෙම සක්විති රජවෙලා හිට පොයටත් අන්තිමට කඩිය වෙලා උපන්න ඒකට හේතුවම කක්ද දේවල් හතරක් නොතිබීම දේවල් කීයක්ද හතරක් නොතිබීම කලා බුදුරජාණන් වහන්ස පෙන්ල දෙනවා ඒ කරල පෙන්නල දෙනවා කංචාපි භික්කවේ අරියසාාවකෝ පින්ඩියා ලෝපේන යාපේති ත් මහනි හැබැ ඔන්න ආරිශ්‍රාවකය න්නවා. මේ ආරිශ්‍රාවකයට හතර මහාදිවෙන් තියෙනවාද. නෑ මහාරටරාජ්‍ය නෑ මේ ආර්ශාවකයා සමහර විට පිඩු පිණිසෑමෙන් තමයි යැපෙන්නේ හිඟා කාල තමයි ජීවිතේග වන්නේ සහර විත දෙ අප තුම් දුප්පත් කෙනෙක් කියලා එහමන තම් භික්ෂුවක් කියලාඒ වගේම නන්තකානි ධහරේතියේ හ කඩමලු දරනවා වෙන්න පුළුවන් ඔහුට හොඳද ලස්සන දුම් නෑ අඳන්න. ඔහු අහකදාපුරදිකෑලි එකතු කරලා මහගත්ත දෙයක් තමයි වස්ත්‍රයේ විදියට පරිහරණය කරන්නේ හැබැයි සෝචතුහි දම්මිහි සමන්නාගත ඔහුට මේ දේවල් හතර තියනවා. කාටද ආර්ශ්‍රාවකයාට ඔහුට මේ දේවල් හතරතීර නිසා අතකෝස පරිමුත්තු නිරයෝ ඔහු නිරයිෙන් නිදහස් වෙච්ච කෙනෙක්. පරිමුත්තුව චිරච්චානයෝනියා ඔහු තිරිසන් ලෝකෙන් නිදහස්වෙච්ච කෙනෙක් පරිමුත්තුෝ පෙත්ති විසයා ඔහු ප්‍රේත ලෝකෙන් නිදහස්වෙච්ච කෙනෙක් පරිමුතු අපාය දුග්ගති විනිපාතා අපාය දුග්ගති විනිපාත ඒ දුගති ලෝකවලින් නිදහස්වෙච්ච කෙනෙක් ඒ නං පින්වත්න අපට දේවල් හතරක් තිබීමෙන් රිසන්ලෝකයෙන් ප්‍රේතලෝකයෙන් නිරෙන් සඳහටම නිදහස්වෙන්ට පුළුවන්නං. ඒ දේවල් හතර උපදවාගැනීම අප වහවාහා කළයුතු ඉනේද. ඇයි ඒ. ඒ දේවල් නොතිබීමෙන් න්නම් අපි නිරය උපදින්නේ. තිරිසන් ලෝක උපදින්නේ ප්‍රේතලෝක උපදින්නේ. නිරයේ උපදීමට අකමැති. ප්‍රේතලෝකයේ ඉපදීමට අකමැති. තිරිසන් ලෝක ඉපදීමට අකමැති. අපායේ ඉපදීමට අකමැති අමෙක් වෙත් නම් ඔහුකුමක්ද කළ යුත්තේ ඔවු ඒ කාන්තයෙන්ම මේ දේවල් හ උපදවාගත යුතුයි කද මේ දේවල් හත උපදවා ගැනීමෙන් තොරව එබඳු බයානක ඉරණමකින් ගැලවීම අවස්ථාව ලැබෙන නෑ පින්වත්නී මේ දේවල් හතර උපදවාගන්ට කෙනෙකුට ලැබෙන්නේ තාමත්ම දුරලබව සම්බුදු සසුනක් මුණ ගැහුණු කාලයකදී පමණයි. ඉතින් අපට යන්තන් මේ කාලේ බුදුරජාණන් වහන්සගේ බුද්ධ වච්චනය අපේ පින්නත් ලොකුසාමින් වහන්සේ අපට තේරෙනකාරයට කියා දන්න. ඒ නිසා අපේ හිතේ ධර්මය ගැන සද්දාවක් ඉපදුන පින්වත්න මේ ගෞතම බුසසුන්නේ අවසන් කාල පරිච්චේ දීවිය හැකි. මේ අන්තිම අවස්ථාව විය හැකි ගෞතම බුදු සසුනට අවස්ථාව ලැබෙන්න්න මොකද මේ ලෝකයේ සීග්‍රන් වෙනස් වෙනවා. ඔබ පුංචිකාලේ හැදිච්ච වැඩච්ච විදිහටද වර්තමානයේ ඔබේ දරුව හැදෙන්නේ නෑනේද. ඒ වෙනස ඔබේ අම්මතාත්ත හැදිච්ච විදිහයි ඔබ හැදිච්ච විදිහයි ගත්ත හාම සමහරයට ලොකු වෙනසක් නෑ නමුත් ඔබේ දරුවන් හැදෙන විදිහ ගත්ව. අපේ ජීවිත කාලය පුරාවට කොතරම් නම් සීග්‍ර වෙනසා ම මිනිසාගේ දිනචරියාව තුළ පමණක් ඇතිවෙලා තියනවාද. වර්තමානයේ මාධ්‍ය මගින් කොත්තරම් නම් ග්‍රහණය කරගෙන සිටිනවාද දැ බලන්න ට මතක ඇති එක්දස් නවස අනුවවිදි වගේ. හැමතැන විදුලිය තිබ්බද. හැමතැන විදුලිය තිබ නෑ නගරාශිත විතරයි විදුලියය තිබ හැමතනම ටීවි තිබ්බද. හැමතැනම රූපවාහිනී තිබබේ නෑ ඒ කාලේ ගුවන් විදුල් නාලිකා කියන තිබුණේ. අර වෙලඳ සේවි ඊට පස් රජරට සේවේ ආදී වශයෙන් එක මේ ඔය සවදේශී සේවි වගේ අර පොඩි ගුවන් විදුලි නාලිකා ප්‍රමාණයක් තිබුණේ ඒවත් රජේ ගුවන් විදුලි නාලික දැ බලන්න පහගිය අවරුදු විස්ස තුළ කොච්චර වෙනසක්ද දැන් අද ගුවන්විදුලිය කරකන්න බැරි තරම් න් දි නාලික රූපවාහනි නාලිකා හද පිපෙනවා ගිය ඇවිල්ලා එතකොට දෙ ඔබ බලන්න ඒ සියල්ලෙන්ම අපට ගෙනලද නිමනවාද අරතාන් විත දේවල් අපට උපදවාදන ගෙනවිදදිෙන මාධ්‍ය භාවිතයක් තිබෙන්නේ කොතරම් අල්පවද අපේ හිත හැමදාම අපට අවශ්‍ය නැති අපට තේරුමක් නැති අපේ රාග දේශමහ වැඩිෙන තොරතුරුවලින් අපි හිත හැමදාම පිරෙනවා. එත බලන්න පින්වති මේ තොරතුරු තාක්ෂිණය දිවුණුවත් එක්ක විශාල වෙනසක් වෙලා දැන් තරුණ දරු විශේෂෙන් හැමති සේමි්‍ය අන්තර්ජාලයත් එෙක්. එත අන්තර්ජාලය ඔස්සේ රටේ නැති කුණු කන්දල් ලොක්ක මොලුවටේ නො. එතකට බලන්න අවශ්‍යද අනවශ්‍යදයේ තෝරගන්න ප්‍රඥ්ඥාවක් නැති. ඒ මෝරා නැති කාලෙක් මිනිස්ලෝකයේ මිබඳු තාක්ෂණික විප්ලවයක් සිද්ධ වෙද්දිී. ඒ අද කොච්චරනං අපි ජීවිතොල්ද බලපාලත. දැ එන්න 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 එ එක වැඩි වෙනවා. එතකොට අ බුදුරජාණන් වහන්සගේ යුගෙන් මොහති මොහො මොහොති මොහොතාිය ඇතට යන. ඒ කාලි ගත කළහරල ජීවිතයෙන් මුහොතින් මුොහොත ඇතට යනෝ. ඇති අපි දන්න මේ අපට ලැබෙන අවසාන අවස්ථාවද කියලා. ඉති න නිසා පින්වත්නී අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්ට කල්පනා කරන්න ඕනේ. ආරි ශ්‍රාවකයෙක් තුළ පිහිටන මෙන්න මේ කරුණු හතද වහාම ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණු හතර පෙන්වල දුන්නේ මුණවිදිහටද. සෝතාපත්ති අංග විදිහට මොනවිදිහටද? සෝතාපත්ති අංග විදිහට. සෝතාපන්න ශ්‍රාවකයෙක් තුළ පිහිටන අංග හතර තමයි මේ අංග හතර. යම් කෙනෙක් තුළ මේ අංගහතර ඇති වෙනවා නම් ඉස්තිර විදිහට ආය වෙනස් නොවෙන විදිහට ඒකිනම් මොන ශ්‍රාවකයෙක්ද සෝතාපන්න ශ්‍රාවකයක්. තැන් එක්තර අවස්ථාවකදී එක සාමින් වහන්ස නමක් බදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස යම් කෙනෙකුට යම්ශ්‍රාවකයකුට මී සෝතාපත්ති අංග කිසීමයුරකීින් කොයිමාකාරයකින්වත් නැත්තං. මකදද මේ සෝතාපත්තියන්ග කිසිමයුරකින් කොයිම විදිහකින්වත් නැත්තං එතකට ඔුට ඔහුටද කියන්නේ මේ ර්ශාසනයම ආරයවින ප්‍රමාදී කෙන කියලා කියන්නේ ඔහුට ද කිය හවා. බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන උත්තරය බුදුරජාන් වහන්සේ වදාලා නෑ. යම් කෙනෙකුට, මේ සතර සෝතාපත්ති අංගයන් කිසිමාකාරයකින් පිහිටල නැත්තන්. හොයිම විදිකටවත්. ඔහු ආර්ශ්‍රාවකයෙක් නෙවෙේ. ඔහුට කියන්නේ කවුරු කියලද. ඔහු බාහිරවූ පෘතජ්ජන පක්ෂය ඉන්න කෙනෙ. බාහිරව් මේ ශාසනීම් පරිබාහිර ශාසනීයට අයිති නැති පෘතජ්ජනය කියලයි බුදුරජාණන් වහන්සේ වදාලේ දැන් පුතජ්ජන කෙනාට ඕනෑම වෙලා පෘතජ්ජන කෙනාතින් මොනද වෙන්න පුළුවන්. ආනන් තරිය පාප කරමයක් වෙන්න පුළුවන්. ඕනේම වෙලාවක එයා තිසරණය අතාරිනවා. ඉතිර බලන්න මේ බාහිර වූ පෘ්‍රතජ්ජන පක්ෂය ඉන්න කෙනාට තමයි කිසිම ආකාරයකට මේ සෝතාපත්තියංග පිහිටල නැත්ත. ඒනම් යම්කිනිෙක් සෝතාපන්න මාර්ගි ගමන් කරනවා නම් සෝතාපන්න මාර්ගි ගමන් කරන කෙනා ආයාසයෙන් නැ නැවත මනසිකාර කිරීමෙන් උත්සාහිීන් වීදීන් මේ සෝතාපත්ති අංග තමාතුළ පිහිටවාගත යුතු වෙනවා. ස්භාාවෙන්ම මේ අග පීටන කෙනට කියන්නේ කවුරු කෙනා කියලද. සෝතාපන්න කෙනා කියලා කියන. ස්භාාවෙන්ම ස්තිරව නොවෙනස්විනාආකාරයට මේ අංග පිහිටන කෙනා තමයි. සෝතාපන්න කෙනා. එනං සෝතාපන්න මාර්ගයේ ගමන් කරන උදවිය. සෝතාපන්න වන්න, බලවත් කැමැත්තකින් වාසය කරන උදවිය තමාතුළ මේ අංගහතර ඇති කරගත යුතු වෙනවා. මුණදමී අංගහතර කතමිහි චතුහි ඉඳභික්කවී අරියසාාවකූ බුද්ධී අවිච්චපපසාදයන සමන්නාගතව හෝති. මීලා ආරිශ්‍රාවකයා බුද්ධී අවිච්චපපසාදේන සමන්නාාගතව හෝති බුදුරජාණන් වහන්ස ගැන නොසල්වෙන පැහැදීමකින් යුතු වෙන. මෙතින හරි වැදගත් වචනයක් තිේනමකක්ද අවිච්චප පසාදෙන් අවිච්චපසාදයෙන කියන්නේ නොසෙල්වෙන පැහැදීමක් පින්වත්නේ නොසල්වෙන පැහදීම කියන කරනු හරි වැදගත් දැ හිලවෙන එකක් නෙවෙ ස්තිරව පිහිටි පැහැදීම ඒ පැහැදීමකිසිම දෙවියකු මාරයකුට බ්‍රක්්මයකුට මේ ශ්‍රමණ බ්‍රක්්මණයන් සහිත ලෝකයේ කිසිවෙකුට වෙනස් කරන්න බැරි ආකාරයේ පැහැදීමට තමයි යවිච්ච ප්‍රසාදය කළ කියන් ඒන්නේ කිසිම කෙනෙකුට කිසිම හේතුවක් නිසා මේ ශ්‍රාවකයා තුළ බුදුරජාණන් වහසේ ගෙන ඇතිවෙච්ච පැහ වෙනස් කරන්න බෑ දැන් එක්තර අවස්ථාවකදී ය එක්තරා ශා්‍යයෙක් ඔය මහානාම ශාක්්‍යයා හමුුවවෙච්ච වෙලි මහානාම ශාක්ක්‍යය හනවා ඒ ශාක්‍ය පුත්‍රයාගෙන් පින්වත සෝතාපත්තියංග කීයක් තියෙනවාද කියල්. එතකොට ඒ අ අනික්්ශාක්‍ය උත්තර දෙනවා මේ ගෝධ කියන ශාක්ක්‍යයා ඒ ශාක්‍යය උත්තර දෙනවා පින්වත් මහානාම සෝතාපත්තියංග තුනයිතියන්නේ කියලා. බුදුරජාන් වස කී වදාලද හතරක් වදාලද අර සාක්කය කිය තුනයි තියන්න කළ මොවද තුන්න තතාගතයන් වහසේ ගැන්න තිබෙන නොසෙල්වෙන පැහැදීම ධරමය ගැන තිබෙන නොසෙල්වෙන පැහැදීම සංගරත්නය ගැනති නොසෙල්වෙන පැහැදීම කියලා මමුත් ඇත්තටම බුදුරජාණන් වහන්ස සෝතාපත්තියන්ග කියක් වදාලද හතරක් වදාලා හතරනිගමකක්ද ආර කාන්ත සීලය එතකට ෙන ආය කාන්ත සීලයත් ඇතුළක්ද නෙද්ද සෝතාපත්තියංගවලට ඇතුළත් අනිවාර්රයෙන්ම ඒකෙන සෝතාපන්න නං ඒකෙනට ආරිකාන්ත සීලයේ පිහිටනවා මයි එක මතක තියා ගන්න පිරනවත්නේ දෙ සමහර වෙලාවට අ අපිට ඔ ආරිකාන්ත සීලේ කියන එක ගැන තේරුමක් නැතිව. ඒක අපි අතාරරිනවා වෙන්න පුළුවන් ඒක අතාරන්න බෑ. එතකොට අ මහානාමශාක්ක්‍ය අහනවා මහනාමශක්ක්‍යයට එහි මුත්තර දුන්න හ මර අනි්ශාක්කය ඒ ශාක්‍යය පුත්‍රය අහනුව මහනාම ශාකයගෙන් පින්නත් මහනාම ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ සෝතාපත්තියංග කියක් තියනවා කියලද ඔබ දරංග ඉන්න කියලා මහනාම ශාකය උත්තර දෙෙනවා මමනන් දරං ඉන්නේ සෝතාපතියංග හතරක් තියෙනවා කියලයිම කදහතර බුදුරජාණන් වහන්සගෙන් නොසෙල්වෙන පැහැදීම ධර්මරත්නය ගැන නොසෙල්ලුන පැහැදීම සංගරත්නයගෙන් නොසෙල්ලින පැහැදීම සහ ආරය කාන්ත සීලය එතකොට අ අනිත්ශාක්‍ය කියනවා මහනාමය ඉහිං අපම් බුදුරජාණන් වහන්සේඟට දැන් උත්ත්‍ර දෙගක් කාවන මකදද අරය ගැදහස්සුනේ සෝතාපත්තියංග තුන් අයිතියන්නේ කියලා නමුත් මහනාම ශාක්‍ය කිව්වා හත රයිතියන්නේ කියලා එතකොට කිව අපි බුදුරජාණන් වහසලකට යම් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා ද අපේ දරා ගනිමු කියලා ඊට වස්ස දෙන්නම බුදුරජාණන් වහන්සඟට ගියා මහනාම ශාක්‍ය වෙච්ච සිද්ධිය කිව්ව ස්වාමීණි අපි දෙන්න අතර මෙහෙම කතාබහක් ඇති වුණා මේ කතාබහිදී සෝතාපත්තියංග තුනයි තියෙන්නේ කියලා මෙන්න මෙයා කියනවා මම කිව්ව සෝතාපත්තියංග හතරක් තියෙනවා කියලා ඉතින් ස්වාමීණී අන්තිමට අපි දෙන්න කතාවනා ුදුජාන්හන්ස ළඟට ඇවිල්ල බුදුරජාණන් වහසේ මක් කියවාද තමයි දරාගන්නේ කියලා එහෙම කියලා ඊට පස්ස මහනාම ශාක්‍ය කියනවා ස්වාමිනිි භාග්‍යතන් වහන්ස මේ කාරණයේදද යම් කරුණක් මතුනා කියලා හිතමකු මොනොහරි යම් අර්බුදයක් වු යම් ආකාරයේ අ කරුණක් මතුූනා නං මහනාම ශාක්‍ය කියනවා වාමිනි භාග්‍යතුන් වහන්ස අන්න ඒ කරුණෙදී අපි හිතම භාග්‍යතුන් වහන්සේ එක පැත්තක කියලා භික්ෂුසංගය අනිත් පැත්ත කියලා ඇතට ඒ කරුණේදී බුදුරජාණන් වහන්ස එක පැත්තක භික්‍ෂු සංගයා වෙනම පැත්ත කියලත මුකු එහනම් සාමීණ එහෙම වනොත් ස්වාමිණ භාග්‍යතුන් වහන්ස මම භාග්‍යතුන් වහන්සේ පැත්තේ ඉන්නේ පස කියනවා සාමීණ ාග්‍යතුන් වහන්ස යම් කරුණක් මතුනා කියල කියීමක ඔය කරුණදී භාග්‍යතුන් වහන්සේ එක පැත්තක ඉන්නේ භික්‍ෂු සංගයාත් භික්‍ෂුුණී සංඝයාත් එක පැත්තක ඉන්න කියලා හිතමකු එතකොට සාමීනී මම ඉන්න කාගේ පැත්තේද මම භාග්‍යතුන් වහසගේ පැත්ත ඉන්නේ ඉට පස්ස කියනවා සාමිණි භාග්‍යතුන් වහන්ස යම් කරුණක් මතුනා කියලා හිතමක ඔය කරුණෙදී භාග්‍යතුන් වහන්සේ එක පැත්තක නං ඉන්නේ. භික්‍ෂු සංඝයාත් භික්‍ෂුුණී සංඝයාත් උපාසකවරුත් උපාසිකාවුත් එක පැත්තක නං ඉන්නේ. සාමිණි භාග්‍යතුන් වහන්ස මම භාග්‍යතුන් වහන්සගේ පැත්තේ ඉන්නේ. ඊට පස්සේ කියනවා සාමිණ භාග්‍යතුන් වහන්සේ යම් කරුණක් මතවනා කියලා කියනකු ඒ කරුණෙදී භාග්්‍යතුන් වහන්සේ එක පසකනං ඉන්නේ. භික්‍ෂූනුත් භික්‍ෂුණීනුත් උපාසකවරනුත් උපාසකයනුත් මේ දෙවියන් මරුන් බබුන් සහිත. ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත මුළු ලෝකයත් එක පැත්තක නං ඉන්නේ. බුදුරජාන් වහසේ තනීම එක පැත්තක අර සියලු ලෝකය තවු පැත්තකනං ඉන්න දෙවියන් බබුන් සියල්ල සහිතව. ස්වාමිනි භාග්්‍යතුන් වහන්සේ මම ඉන්නේ. භාග්‍යතුන් වහන්සගේ පැත්ත. එතගොට ඔහොම කිව්හම එක ඇෙ දැන් මහා නම ශාකීවී භාග්‍යතුන් වහන්සේ අමක් නම් දේශනා කරන්නේ. එඇයි මම දරාගෙන කවුත් ධර්මස්වාමි. දරවස්සාමී භාග්‍යතුන් වහන්සේ ත භාග්‍යතුන් වහන්සේ වදාළදට පිට දෙයක් කෙනෙක් කියනවා නං. ඒ වෙලා වෙී මම කාග පැත්තෙද භාග්‍යවතුන් වහන්සගේ පැත් එතකොට ඔහොම කිව්වා හම? දුරජාණන් වහන්සේ බැලවා අර අනිත් ශාක්‍ය දිහා බල් ඇැහුවා පින්වත් ශාක්්‍යය ති මහානාම ශාක්‍ය මීවිදිහට කියදි ඔබට මොකක්ද කියන්න තියන්නේ කියහවා එතකොට අර සාක්ක්‍ය උත්තර දෙනවා අනේසාමීන තිමීවිදිහයට කියනවා නම් මහනාම ශක්ක්‍ය මට කියන්න තියන්නේ යහපත කියලයි හුසලය කියලා කියන්න තියන්නේ කියල උත්තරදදුන්න ග හට බදුරජාණන් වහන්සේ ප්‍රශ්න ිදනගේ නෑ ඒ ඒෙන්ම තේරුුණා මහානාම ශාක්ක්‍යයා කියන්නේ කවුරු කියපු එකමද. බුදුරජාණන් වහන්සගේ වදන යමක්ද ඒයමයි අන්න ඒක තමයි පින්වත්න එතනත් පෙනු නිමනවාද. සෝතාපත්ති අංග මයිද ඒ බුදුරජාණන් වහන්ස ගන්න ඒකතම අවෙච්ච ප්‍රසාදී තතාගතයන් වහන්ස ගන නොසෙල්වෙන පැහැදීමද මහානාම ශාක්‍යයා කියන්නේ සෝතාපන්න පල ශාක්ෂාත් කළ කෙනෙක් එතුමා සෝතාපන්න ශ්‍රාවකයක්. එතකොට හැම තිස්සම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මක් වදාලද භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සගැ යම් පැහැදීමක් තියෙනවාද ඒ තුළ ස්තිරවවාසය කරනවා. උන්වහන්සේ ධර්මස්වාමියූ බුදුරජාණන් වහන්සේ යම් දහමක් දේශනා කලාද. ඒ තුළ ස්තිරව වාසය කරන ඉතුළ ස්තරව පැදිලාඉන්නවා ඒකට ඒ පැහැදීම ටවත් වෙනස් කරන්න බෑ. ඒ වගේම ශ්‍රාවක සංගරත්නය ගැන. ඒ ධර්මය පුරදු කන්න ශ්‍රාවක සගරත්නය ගැන්න යම් පැහැදීමකින් යුතුයිද. එය ස්තිරයි එක වෙනස් කරන්න බෑ. මේ සෝතාපත්ති අංග අපට උපකාරවෙෙන් මොකටද. මේ සංසාර ගමනය නිදහස් වෙලා. සියලු දුකින් නිදහස් වෙන් උපකාර වෙනවා නික මේ වගේ පෙන්වත්න්නේේ ති අපි හිතමු ඔන්න අපේ මේ සංසාර ගමන අපි කාන්තාර ගමනකට උපමා කරමු කාන්තාාරයේ ගමන් කරන කෙනෙකුට තියෙන්නේ පහසුවත් ද පහසුවක්ද අපහසුවක් කාන්තාරය ගමන් කරදි පැන් බිඳක් නැතුව බොහෝම දුකසේ යන ගමනක් තියන්නේ පැන්බිදක් නැතිව බොහෝම දුකසේ කෙනෙක් ගමන් කරද්ද. ඔන්න ඒ කෙනාට එහෙම දුකසේ ගමන් කරදදි ඔන්න ඒ කෙනාට වතුර බීමේ තද බල කැමැත්තක් ඇති වෙන. ඒකෙන දැනගන්න වතුර කෙළ ජාතියක් තියෙනවා. මේ වතුර බිවොත් නම් මටම තියන තද පිපාසේ සංසිඳවාගන්ට පුළුවන් කියලා. ඊඩ බස් ඒකෙනා මොකද කරන්නේ. ඒෙන පැන් පිපාස, සංසිඳවා ගනු පිණිස මාවතක් හය නො දැ කාන්තාරයේ ඒ පිණස තියෙන නොවෙක් පරවල්ල යනවා. මෙයාට පිළිසරනක් නෑ. ඔහොම යද්දී මෙයා දකිනව කෙනෙක් මුළු ඇගේම වතුර ගෑවිච්ච. වතුර බේරිච්ච ඇඳු මැතිව. ඉතාමත්ම සුඳරු මුව ඇතිව. දැන්නම් වතුර හොඳටම බීලා කියලා හිතන විදිහේ කෙනෙක් කිසරට හම්බෙනවා. හම්බුනහාම දැ මෙයා දැක්ක හම පේන්නේ ඇගේ පතිත් වතුර මූනිත් දෙ වතුර බීපු සභාවයක් තමයි තියෙන්නේ මැලවිච්ච සභාවයක් නෑ එතිකට මියාට හිතන්න ඇද දැක්ක හම මයානං වතුර බීපු කෙනෙක් වෙන්න ඇති කියල හිතෙන නේ ස්සරුම ඒ කරලා එතිකට අර කිය හිතා කරනවා ඒ කෙන කියනවා පින්වත මම වතුර බීපු කෙනෙක් තමයි ඔය පිපාසේ බොහෝම දුක් සහිතයි ඔය පිපාසේ බොහෝම පීඩා සහිතයි ඔය පිපාසේ බොහෝම දැවිලි සහිතයි ඔය පිපාසේ බොහෝම පරිලාහ සහි මිදනු කැමති නං මම ඒ සඳහා මාවත හොයා ගත්තා. වතුර තියෙන තැන මම හොයා ගත්තා. මම ඔබට ඒ මාවත දේශනා කරන්නම් ඔබ ඒමාවතේ ගමන්කරොත් ඔබට ඒකාන්තයෙන්ම පිපාසය සංසිඳවාගැන්ට පුළුවන් කලා කිව්ව කියීමකෝ එතකොට ඒ කෙනට ඇහුම්කන් දෙන්න නම් මේ පිපාසෙන් ඉන්න කියෙනා ඒ පිපාසිෙන් ඉන්න කෙනාත් තුළ අර පුද්ගලයාගෙන ශ්‍රද්ධාමාත්‍රයක් ප්‍රේම්මාත්‍රයක් උපදි ඕොනද නැද්ද උපදි නෝනෙන්නේ ඒගැන පැහැදීමක් ඇතිවෙන් නඕනේ මේ කෙනා නං ඒකාන්තයෙන්ම මම හොයෙනදේ ශාක්ෂාත් කල කෙනෙක් මේකෙන නම් ඒ කාන්තෙන් වතුර බීපු කෙනෙක් කියලා අපිට මේකෙනට ස්තරට හම්බෙනවා හොන්දටම වේලිච්ච ඇඳුම් සහිත හොඳටම කේඩෑරි වෙච්ච හොඳටම නිකං කල්ප ගානකින් වතුර බීලනෑවගේ පේෙන මනුස්සේ එයා කියනවා පින්වත මම හොයා ගත්ත වතුර තියයට ඇැන්න මෙයා ගණන් ගනීවදද ගනංවත් ගන්නේ එහෙ අරකෙනා ජලේී පානය කළ බව පිළිබඳව ඇතිවන සංඥාථක තමයි පැහැදීමක් ඇතිවෙන්නේ. එතකොට දැන් අරකෙනා පෙන්නල දෙනවා පින්වත ඔබ මේ යන මාවතේ වමට හැරෙන්න්න. ඔය යන පාර වැරදි වමට හැරලා කෙලිම යන්න යද්දි විශාල ගල්කුලක් හමුවයේවි. ඒ ගල්කුල ලඟින් දකුණට හැරෙන්න්න දකුුණට හෙටල යද්දී හමුවවි විශාල රුක්ෂයක් ඔය රුක්ෂයලඟින් නැවත වමට හැරෙන්න්න වමට හැරල යද්දීඉදිරයේදී ජලයින් පිරීගිය ලිඳ ඔබට හමු වි කියලා. එතකොටට මේකිෙනඒ මාවතී ඉස්සරහට යන්නේ අර පාරකීපු ගෙනාගෙන යම් විශ්වාසයක් ඇති වුනොද්ද නැත්තන්ද. මෙයා ලිඳ දැකලත් නෑ මෙයා මාර්ගිදන්නෙත් නෑ ඉ මෙයා ඒ මාවතය යන්න පෙළඹෙන්න්නේ අරකිනාගෙනයම් විශ්වාසයක් ඇතිවුුණො ඒ වගේ පින්වත්නේ මේ සංසාර කතරයන් අපට ඉපදීමෙන් ජරාවෙන් වයිසටයෑමින් රෝග පීඩාවලින් දුකින් පීඩාවට පත්වී සිටින් අපට මේ දුකින් නිදහස්වීම ගැන මාවතක් පෙන්වා දෙන්නේ මේ ලෝකයට කලාතුරකින් පහළවෙන්න බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සගෙන අපේ හිතේ පැහැදීමක් ඇතිවෙන්න ඕන පළමුුවෙන්ම භාග්‍යතුන් වහන්සේ අංඒකාන්තෙන් සියලු දුකින් නිදහස්සුනා කියලා උන්වහන්සේ සීලු රාගදේශමහ දුරු කලා අරහං වනසේක චතුරාර් සත්‍ය ධරමය ගුරූපදෙස් නැතිව අවබෝධ කලා සම්මා සම්බුද්ධ වනසේක උන්වහන්සේ මහාඥානයන්ගේ යියුක්තයි ඒ ඥානයන්ට අනුවම ජීවිතය ගත කළා විද්‍යාචරණ සම්පන්නයි උන්වහන්සේ පරම සුන්දර නිවන් මගේ ගමන් කරලා සුදුුර උනිවනට වැඩම කළ සුගතයි උන්වහන්සේ සීරු ලෝකෙන් නිදහස්සන සීලු ලෝක ගැන උන්වහන්සේට රහස් නෑ ලෝකවිදුූ උන්වහන්සේ සීලු දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රෘූන් වහන්සේ උන්වහන්සේ අකීකරු දෙව් මිනිසුන්ව දමනය කරනවා ධර්මයෙන් උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය අන්‍යන්ටත් අවබෝධ කරගත හැකි ආකාරයට දේශනා කරනවා බුද්ධ වනසේක මේ සියලු බුදුගුණ දරන්න නං සාමාන්‍ය කෙනෙක් නෙවෙී ඒ කාන්තය මුන්වහන්සේ මහා භාග්‍ය සම්පන්නයි කියල හිත පහදගන්නවා. එතකොට පින්වත් නීදැ ඔය විදිහට යම් කෙනෙක් අ බුදුරජාණන් වහන්ස ගැන ස්රෝම යම් ආකාරයක පැහැදීමක් ඇති වුනොත් නීද උන්වහන්ස කියන ධර්මයහන් ඒ ධර්මය මාවතයේ ගමන් කරන්නට පටන් ගන්නේ එතකොට ඒගේ දෙඟර කාන්තාාරයේ වතුර ගැන කියා දුන්න කෙනා ගැන යම් පැහැදීමක් ඇතිවෙලා ඔන්න ඒ පාර යන්න පටන්ගන්නන කෙළිඉතමකු. මෙයා ඉතනින් තමන්ගේ මාවත වෙනස් කරලා වමට හැරුණ. අරයකිපු පාර්ක හැරුණ කියන්නේ එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. එයාගේ ජීවිත හැරවුම් ලක්ෂයක් මොක දැරුම් ලක්ෂය වෙන්න කෙනෙක් කියපු එකක් විශ්වාස කරලා න්න වෙන පාරක යන්න පටන්ගත්තා. තම මීතා්‍ය මාවත වෙනස් කළ. එතකොට එයා වමට හැරිලා ඉස්සරහට යද්දී යම් දුරක්කත් දෙයාට හම් වෙනවා. අ මහා ගල්කුල්ල එතකොට එයාගේ පැහැදීම වැඩිවේ ද අඩුවේද. වැඩිව වෙනවා ද මට කිවවා ඉසරහට ගියහම ගලක් හම්බෙනවා කෙළේ ගලන හමුණ එහෙනම් පාර හරි ඇති කියලා. ආාර කියපු ගෙනා ගෙන තියන පැහදීම වැඩි වෙනවද නැද්ද. හැබැයි ඒ පැහැදීම අවිච්ච ප්‍රසාධයක් වනාාද. නුසිල් වෙන පැහැදීමක් වුණාද. නෑ ඇයි ය හෙව්වි ගලක් නෙවෙ එයා හැවමකක්ද.වතුර වතුරහම් වෙනකං ඒ පැහැදීම වෙනස් නොවෙන ස්භාවිට පත්වෙන්නේ නෑම්ගද හොයපුදී ගැන පහදින්නේ. එතකොට? එ ඒ ගල ලඟින් ඔන්න දකුණට හැරෙන්න්න කිව ඒ පාරට හැරුණ. දිගටම යද්දියාට හම්බෙනවා අ මහාරක්ෂක්ෂ. එතකොට ඒ මහා ෘක්ෂය හම්බුනාට පස්සේ ඒ මහාරෝ පාමුලට ගිහාම එක දකි දිියගේ පැහැදිීමට වැඩි වෙනවාදනැද වැඩියුයායට හිතෙනවා හෙනම් දැම් මම දැල් ඉඳට ලඟායි. මට ළඟදීම වතුරහම්බයි මේී මට පාර කියපු කෙනා නම් ඒ කාන්තයෙන්ම ඒ ලිඳගැන දැනගෙනමයි කියා තිබෙන්නේ කියල පැහැදීම වැඩි වෙන එගන ශ්‍රද්ධාවද වැඩි වෙන නමුත් ස්තිර නෑ මක දෙයා හොයපුදේ නෙවේ හමූනේතාම එතකොට ඒ වගේ දැන් අර බුදුරජාණන් වහන්සගෙන ශ්‍රද්ධ මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් උපදගෙන ධර්ම මාර්ගයන ශ්‍රාවකයා සීලයේ පුරුදු කර දි සීලයේ යානි සංසත්ද්දකිනෝ හිට දියුණු කරන්න හදද්දි සමාධිය නම් උතුම්දේ අත්දකිනෝ ඒ වගේම තවත් බුදුරජාණන් වහන්සේ වදාළ කරනු අත්දකිද්දී දහම් මග තුළ එයාගේ හිතේ අප්‍රමාණ පැහැදීමක් ඇති වෙන නමුතඒ පැහැදීමතාම ස්තිරණෑ මක දෙයා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ඉලක්ක කරගෙන යන්නේ තා මාර් සත්‍ය අවබෝධයක් පැහැදිලිව ඇති නොවිච්ච නිසා. සිර කාන්තාර යන කියෙන අර ගහලගින් නැවත වමට හැරලා ඉස්සරහට යද්දී ලිඳ දකිනෝ ලින්ඳ දැක්ක ගමම මකද වෙන්නේ. මේයාගේ පැහැදිීම තව වැඩ වෙනවද නැද වැඩි වෙන නමුත් පැහැදීම අචලවෙන්නේ නෑ ඇයි ලිඳ දක්කර ලින්ඳී වතුර තියෙනවදන්නේ බොරු ලඳද කවුරදාන්නේෙනෙ ඒකෙන ලිඳළඟට ඇවිල්ලා ලිඳ ගැඹුරට එබිලා බලද්දී ඒ කෙනාට ලිඳ ඇතුළේ ජල්ලය තිබෙන හැටිපේනෝ එතකොට එයා දැනගන්න එහෙනං ඒ කාන්තෙන්ම මට කියපු පාර හරිද වැරදිද හරි එහනම් පාර කියපු කෙනා ඒ කාන්තෙන්ම වතුර බීපු කෙනෙ ඒ කෙනා තමයි මේ පාර හොයාගෙන තියෙන්නේ ඒ කෙනා ඒ කාන්තෙන්ම කියපු දේ සත්‍යයක් මයි කියලා මේකෙනට පැහැදීමක් ඇතිවෙනවා එහනං අන්න ඒ වගේ යම් කෙනෙක් සෝතාපන්න පලේ ශාක්ෂාත් කරනවාද සෝතාපන්න පලේ ශාක්ෂාත් කරදි පින්වත්දී ඒකෙනා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන අවබෝධය යගෙනට ඇතිවෙන්න්න. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කිය නවබෝධය ඇතිවෙද්දී හනම් අනිත්‍ය දේ දුකයිනෙ එතකොට මේ පංචි උපාදානස්කන්දය නම් ූ ෝකේ <principe> ගැන. <Telete> <gum> <vicious disease> <In the situation> ඒෙනට ඒත් තුළින් දුකනම්මූ ආර්ය සත්‍යය ගැන සත්‍ය ඥානයට ඒ කෙනා පත්වෙනවා ඒව නැත්තං ආයත ස්සේ නං විමසන්නේ ආයතන හයෝස්සේ විමසීමෙන් ඒ ආයතන ඒ කාන්තයෙන් ම අනිත්‍යයි කිය ඇතිවෙන අවබෝධය තුළ ඉශ්‍රාවකයාට ඇතිවෙනවා විසියලූම සංස්කාර අනිත්‍යයි අනිත්‍යදී දුකට අයිති දුක්දේ අනාත්මයි කියනාව බෝධේ එතකට ඒ අවබෝධී ඇතිවෙනවත් එක්කම ඉශ්‍රාවකයා දුක පිළිබඳව සත්‍ය ඥානයට පත්වෙනවා මේ දුකනම්මු ආර සත්‍යය ඒ කාන්තයෙන් සත්‍යයක් මයි කියලා අවබෝධයට පත්වනවා ඒක කාටවත් වෙනස් කරන්න බෑ දෙ අපි හිතමු දැන් එකයි සත්‍ය ඥානය කියන්න වතුර දැකපු කෙනළඟට ඇවිල්ලා දෙවිකෙනෙක් වේවා බ්‍රක්්මයක් වේවා මාරයෙක් වේවා ඇවිල්ලා කිව්වොත් පින්වත ඔය ලිඳේ වතුර නෑ කියලා. අරකෙන පිළිගනීද නෑන ඇයි ඒකෙන තමන්ගේ ඇස්දකින් වතුර දැක් අයකයාගේ අත්දැකීම අන්නේ විදිහටම ආය සත්‍යය නුවනින් දුටු කෙනා. ආය සත්‍ය ගැන සත්‍ය ඥානයට පත් චේ කෙනාට නැවතේ ගැන සැකඇතිවෙන්නේ විචිච්චා විතුර නැතුව ප්‍රහාණය වෙනවා. ඒ වගේමර සීලුදේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියල දකිද්දි මොකද නැතිවෙන්නේ. සක්කාය දිට්්‍යිය නැති වෙන. ඒ දේවල් පිළිබඳව ආත්මෝ වශයෙන් ගත්ත හැඟීම නැති වෙනවා. ඒ වගේම මීතාක් අනුගමනය කළ මාවත නිවැරදි ඒ මාවතය මයි ඉදිරියට ආයුත්තයේ කියලා මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් එද්දී සීලබ්බත පරාමාස නැති වෙන. එතකොට සෝතාපන්න වෙනවා එතකට පින්වත් නි දැම් බලන්න අර වතුර දෙැක පුොුමාව ගම්මුකු වතුර දැකපු කෙනාට එතකොට අර පාරකීපුගෙනා ගෙන ඇති පැහැදීම වෙනස් වෙන කදද නෑන යාට පාර කියීපු කෙන ගෙන ඇතිවෙන පැහැදීම වෙනස් වෙන නෑ ඇයි එකෙන වතුර දැක්කා ඒකෙන හොය හොයාගේ වතුර ඒනම් මට පාර කියපු කෙනා ඇත්තක් මයි කිව්වේ කියලා ඒකෙන ගෙන පැහැදීම ඇති වෙන. එකට එතන්ට දෙවියෙක් වේවා බ්‍රහ්මයක් වේවා මාරයක්වේවා හවුරුන් හෝ ඇවිල්ල කිවෝ නෑ නෑනෑ ඔය පාර කියපු කෙනා කියපු පාර වැරදී කියලා අරකිෙන පිළිගන්නවාද නෑ ඇයි ඒ කෙනා ජලය දැන් දැකලා තිබෙන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සගේ ධර්මය දැක පුෂ්‍රාවකයා බුදුරජාණන් වහන්ස ගැන නොසෙල්වෙන පැහැදීමකින් යුක්තයි ඒකටන අවිච්චප්‍රසාදය කියලා තමයි සෝතතා පත්තිංගයක්ක දයට විස්තර කරන්නේ ඊඩවස්සේ අ වතුර දැකපු කෙනාළඟට ඇවිල්ල කිවුවොත් ඔය පාර වැරදී කියලා කවුරු හරි ඔයා අහු පාර වැරදී කියලා යගේ පිළිගන්නවාද නෑ ඇයි ඒ පාර ඇවිල්ලයා ජලේ දැක්කා එතකොටබලන්න ඒ වගේ අ ධර්ම ගැ ඒ ෙන වෙච්ච ප්‍රසාදයට පත්වනවා ඇයි ඒ ඒ ධර්මේ තුලින් යම් පලයක් උපදවාගත් නිසා ටවස්ේ ඒක ෙනළඟට ඇවිල්ල වොත් කෙනෙක් හා ඔතන්ට ආපුූ කෙනෙක් ඉන්නවානක් ඔතුෙන්ට ඇවිල්ල වතුර බීපපුවායි මීට කලින් නෑ කියලා එයා පිළිගන්නවාද නෑ මොක දෙයාදන්නවා අර පාර කියන කෙනා තවත් බොහෝ දෙනෙකුට පාර කියනවා ඒන්නම් ඒ පාරහගෙන මෙතින්ට ඇවිල්ලක් වතුර බීපු අය තව ඇති කියලා ඉන්නවා කියලා යාට ේරුම් ගැනක් යනවා අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මාවතී ගමන් කරලා ධර්මය ගලපාගන්න ආය සංගරත්නය ගැන ඒෙනට නොසල්වෙන පැහැදීමක් ඇතිවෙනවා ඒ සංගරත්නය කාන්තයෙන්ම ඒ ආය සත්‍යාව බෝධය පිණිසයන මාව තේම ගමන් කරන පිරිසක්ය කියලා. ්‍රයාකාරයට සෝතාපන්න ශ්‍රාවකයා තුළ ඇතිවෙන පැහැදීම අවිච්ච ප්‍රසාධයක් නොසල්වෙන පැහැදීමක් හොෝම දෙක නොසල් වෙන ස්භාවට පත්තු වන්නේ. ධර්මාවබෝධය තුළින් කුමක් තුළින්ද ඔවු චතුරාර්ය සත්‍යය ගැන සත්‍ය ඥානයට පත්වීම තුළින්. ඉතින් පින්වත්නී මෙතන පෙන්නල දෙනවා ඒ කරුණු හතර විදිහට පළවෙනි කරුණ ඒ ආර්ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගෙන නොසෙල්වෙන පැහැදීමකින් යුක්තයි කොහොමද ඉතිපිසූ භගවා අරහං සම්මා සම්බුද්ධ මීමේ ආකාරයනුත් ඒ බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක, විජාචරණ සම්පන්න වනසේකා දී වශයෙන් ගුණවශයෙන් දැනගෙන සරණයනො. ගුණ වශයෙන් දැනගෙන ඒගෙන නොසෙල්වෙන පැහැදීමට පත්වෙනවා. ඉතින ඔබ මේ වෙද්දිත් තතාගතයන් වහන්සේ ගුණ දන්නේ නැත්නම්. ඔබ ඒ ගුණ ඉගෙනගන්න. ඒ ගුණ ඉගනගෙන ඒ ගුණ මතක තියාගන්න. මතක තියාගෙන ඒ ගුණ අදහාගන්න ඒ ගුණ සිහි කරන්න. කාන්තයෙන් මේ බුදුරජාණන් වහන්සේ මේ බඳු මේ බඳු ගුණවලින් යුක්තයේ කියලා එය ඔබගේ සෝතපත්ති අංගයක් වට පත්වේවි ඉට පස්සේ ධර්මය ගැෙනත් එබඳම අවෙච්ච ප්‍රසාදයකින් යුක්තයි මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දක් මේ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ යුත්තක් මේ ධර්මය කාලයේ පහරකෑමකට හසුනොන්න දෙයක් අකාලිකායි ධර්මය ඇවිත් බලන්නේ ඒකි හැකි එහි පස්සකයි. මේ ධර්මය තමාතුළට පමුණවාගතයුත්තක් ඕපනයිකයි නුවනැතියන් විසින්. තම තම නැන පමණින් අවබෝධ කළ යුත්තක් පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහිී වනසේක ආදී වශයෙන් ඒෙන ඒ ධර්මරත්නය කැෙන නොසෙල්වෙන පැහැදීමට පත්වෙනවා. ඒකත් සූතා පත්ති අංගයක් ඉඩ පස්සේ. ශ්‍රාවක සංගරත්නය ගැත් නොසෙල්වෙන පැහැදීමින් යුක්තයි එක තමයි තුන්වෙනියන්ගේ. ඒත් ගුණ දැනගෙන සුපටි පන්නෝ භගවතෝ සාවක සංගෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය සුපටි පන්නයි එක කියන්නේ ඕ මේ මනාසසුන් පිළිවතේ යුක්තයි. ඉතාමත්ම සුන්දරෝ නිවන් මගේ ආර් සත්‍යාවබෝධය පිණිස ගමන් කරන සභාාවෙන් යුක්තයි. උද්ජු පටි පන්නයි ඒ ආර්්‍යෂ්ටායික මාර්ගය නම් වූ රුජ්‍ය ප්‍රතිපදාවෙන් යුක්තයි ඥාය පටිපන්නයි ඒ උතුම් චතුරාර් සත්‍යවබෝධය ඇතිකරවන ප්‍රතිපදාවෙන් යුක්තයි. සාමීචි පටිපන්නයි ඒ උතුම් ප්‍රතිපදාවෙන් යුතුවෙලා ඒ ධර්මය අන්‍යන්ටත් අවබෝධ කළග හැකිලෙස දේශනා කරනවා සාමීචි පටිපන්නයි. යුගල වශයෙන් ගත්තොත් හතර දෙනයි. දගල වශයෙන් ගත්තුත් අට දෙනයි. එතකොටඒ සෝතාපන්න මාර්ගයේ සෝතාපන්න පලේ සකදාගාමී මාර්ගයේ සකදාගාමි පලේ අනාගාමී මාර්ගය අනාගාමී පලේ අරහත් මාර්ග අරහත් පලේ වශයෙන්. ඒ ආද වශෙන් මේ සංගරත්නය ගුණ ගැන දැනගෙන එය අදහාගන්නවා නොසෙල්වෙන පැහැදීමෙන් යුතුවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යත් සෝතාපත්යංගය. ඊට පස් ඊළඟක, අතිශයිෙන්ම වැදගත් කදීළගේක. අරියකන්තෙහි සීලයහි සමන්නාගතෝ හෝති. ආරය කාන්ත සීලයෙන් සමන් විත වෙනවා. ආරිකාන්ත සීලේ කියැනෙමකක්ද ආරය කියන්නේ බුද්ධාදී උත්තම පුද්ගලේ බුදු පසේ බුදු අරහත් ආදී ඒ උතුම් පුද්ගලයෙන් ොහඳුනනවා ආර්ය කියලා. ආරි කාන්ත කියන්නේ එබබඳු ආරියන් කැමති එබඳු ආරයන්ගේ ප්‍රසංසාාවට ලක්කු සීලේ තමයි ආර්කාන්ත සීලේකයා කියන්නේ හ සෝතාපන්න කෙනාතුළ පිහිටන ලක්ෂණයක් තමයි ආර්ය කාන්ත සීලයෙන් යුතු බව. ඉතින් පින්වත්න මේ ආරය කාන්ත සීලයෙන් යුතු බව කියන කරුණ ගැන අපි සලකද්දි අපි තේරුම්ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මික විග්‍රහ කරන ආකාරය. බුදුරජාණන් වහන්ේ ආරේකාන්ද සීලය අට ආකාරයකට විස්තර කරනවා අංගකීයකින් යුක්තවද අටකින් යුක්තව එහි නම් පින්වත්නේ අපි රකින සීලය ආයකාන්ත සීලයක් බවට පත්වවෙන්න නම් අංගකීයක්කින් යුතුවෙන්න ඕන දක. අටකින් යුතුවෙන්න ඕනේ ති ඔබත් සිල් රකිනවාන අපි බලමු අපේ සීලයේ බඳු ආරයකාන්ද සීලයක් ද කියලා. පලවිනි අන්ගේ තමයි අකන්ඩේහි මකද පලවෙනික? අණඩ අකන්ඩෙහි කියන්නේ. අන්ඩයි අකණඩයි කියන්නේ ඕ නොකැඩුණු සීලය. ඒනි සිල්පද පහන්නන් ඔබ රකින්නේ. ඒ සිල්පද පහන් නොකැඩුනු ආකාරයට රකිින් ඕනේ. අකණ්ඩ විදිට රකන්න ඕනේ. එක සිල්පදයක්වත් කඩාගන්න නැතිව රකින්න ඕනේ. එතකොට ඒට කියන අකන්්ඩයේ කියලා. ඉට පස්සේ අච්චිද්දෙහි. ඒ කියන්නේ සිදුරු නෑ මොනද නැත්ත ඒ සී සිදුරු තියන්න බෑ අස බලයහි ඒ කියන්නේ ඒ සීලයේ පැල්ලන් තියන විදියක් නෑ. අකම් මාසෙහි ඒ සීලයේ කබර තියන විදයක් නෑ. ඒ කිය මොනවද මේ ලස්සන වචන ටික. ැ බලන කියන්න සිදුරුනෑ කැලල්නේ ඒ කියන්නේ ඒ සීලේ පිරිසිුද්ධ නැද්ද පිරිසිදයි දෙ අපි ගත්තොත් පින්වත්න අපි තමන්න ගෙවල්වල අ සමහර පොහොසත් ගෙවල්වල ගේ ඉස්සරහම ලස්සන සිටිකක් තියලා තියෙනවාන. ඒ සටියකට අටිම කද තියල තියන්නේ කලාලයක් කලාලය උඩ තමයි ඒ සටියක තියන්නේ එතකොට ඒ කලාලයක් අපි ගනිද්දී ලා තැන ැන පැච් පැච් තිබොත් තැන තන ිල් වෙලා තිබොත් ඒ කලාලය වටිනායකද නැතිකක්ද කොච්චර වටන එකැක් වුණනත් ඒ කලාලයේ වැදගත්කම නෑ අග යම් මුදලක් වෙනවා නම් කලාලය එක තැන එක සිදුරක් තිබ්බත් ඒක වාගටත් වඩා අඩුවනවා බාලස්භාාවට පත් වෙනවා ඉඩවස්ස ඔය කලාලෙ තැන තැන පුල්ලි තිබොත් මකද වෙන්නේ තැන ැතිෙන පුල්ලිපුල්ල ල නොහර ටිලවගේ එතකොට ඒ වටිනාකම එහිම් පිටින්ම අඩ වෙනවා තැන තැන කබරගේ තිබ්පු කබර කියනීමමනවාද වන්නත් පාටවලින් ඇතිවිච්ච ලපතිබ්බොත්මකද වෙන්නේ වැඩැ නන්නේ කොම් කැටිල බ්පු වැඩක් නෑනෙ අන්න ඒ වගේහි නං එබන්ඳු කලාලයක් බාල වෙනවා කලාලෙකුත් බාල වෙනවා නම් සීලේ ගැන හවර කතාද ඉති අපි රකින සීලෙත් ඔය ලක්ෂණ තියෙනවා නම් ඒ සීලේ බාලයි ඒ සීලේ ආරකාන්ත සීලයක් බට පත්වෙන්නේ නෑ ආරකාන්ත සීලයක් අකණ්ඩ වෙනෝ එක ලක්ෂණය ඒ වගේම සිදුරු රහිත වෙනවා ඊට පස්සේ පුල්ලි රහිත වෙනවා කබර රහිත වෙනවා එතකොටට ඔන්න ලක්ෂණ කිය කිවද. රක්වඒ කියන පිවැති මෙහමයින අකණ්ඩයි කියන්නේ සිිල්පද පහහි පහ පහම රකි න්නො සමහරයගේ මුලේතික හරි තුන්වෙක කැඩෙනෝ. සමාරයග මුල ටික ඔක්කොම හරි හතරවිනික කැඩෙනවා කට ඇරියුත් බොරු කියන්නේ. සමහරයගේ මුලෝක්කොම හරි අග කැඩෙනෝ පස්වෙෙනක කැඩනෝ එතකොට බලන්න ආරකාන්ත සීලයක් වෙනවාදේක. ආර්ය මාර්ග වැඩි නාකාරයේ සීලයක් බෞටඒ පත් වෙන්නේ නෑ. එනං ඒ සීලය පිරිසිතු එකක් වෙන්න ඕන අකණ්ඩ අච්චිද්ද අසමලා අකම් මාස සීලයක් වෙන්න ඕන. එබඳු සීලයක් තමයි ආරකාන්ද සීලයක් බවට පත්වෙන්නේ. ඊට පස්සේ බුජිස්සේහි ඊළඟ ලක්‍ෂණේ බුජිස්සහි කියන්නේ බුජිස්සෙහි කියලා කියන්නේ පෙන්වත්න්නේ තෘෂ්නා දාස ස්වභහාවයිෙන් මිදිච්චකක් වෙන්න ඕන්න. ඒ කියන්නේ? සමහරයි සිල්රකින්නේ දිවිය සම්පත් පතාගෙන. සමහරයි සිල්රකින්නේ වෙනත් එබඳු අපේක්ෂා තියාගෙන සමහරය ප්‍රසංසා බලාගෙන. සමහරයි අනුව පහත් කල තමන් උසස් කරන්න ඉතාගන්න. ඒ තුළ යම් කිසි අර තෘෂ්නා සහගත දෙයක් එක එකතු වෙලා තියෙනවා. නමුත් අපි සිල්රකිින්න්න ඕන කුමක් බලාගෙනද. ඒ සියල්ල නැතිවම තෘෂ්ණාව සය කිරීම ඉලක්ක කරගෙන. තෘෂ්ණාව සයකිරීම මීලක්ක කරගන්න වෙනත් දේවල් ඉලක්ක නොකරගෙන රකින සීලය එක සීලේ රිජුව ඉලක්ක එකට යොමු ච්චේක් මොක ලක්ක චතුරාර් සත්‍යාව බෝධ කියන ඉලක්කෙට යොමු කර රකිෙන සීලයක් නං තන්හාවශයකිරීම කිය ඉලක්කේට යොමු වෙලා රකින සීලයක් නම් ඒ සීලය අ බුජිස්සේහි කියන ගුණෙන් යුක්ත කියන්නේ තෘෂ්ණනාදාස්භාවෙන් නිදහස්. ඊළඟ ලක්ෂණේ තමයි වි්්‍යුපසත්තයහි වි්ුන් විසින් නුවනැතියන් විසින් ප්‍රසංසාකරනස්භාවෙන් යුක්තයි. නුවනැතිය ප්‍රසංසා කරනස්භාාවෙන් යුක්තයි. එතකොට ඒසීල රහතන් වහන්සලා බුදුරජාණන් වහන්සේ ආදී උත්තමයන් වහන්ස ප්‍රසංසා කළ අනු දැන වදාල සීලයක් තමයි යා ඔය විදිට අකණ්ඩ අචිද්ධදී ගුණේෙන් යුක්තව රකින්නේ. එක් තම ඊළඟ ලක්ෂණය. ඊළඟ ලක්‍ෂණය තමයි අපරා මට්ටේහි ඒ සීලය මම කියල පරාමර්ෂණය කරන්නේ දැඩිව ගන්න දැඩිවගත්ත සීලමකද වෙන්නේ. ඇඟි ඇහැ මම මගේ කියලා ගන්න වගේම. හන මම මගේ මගේ ආත්මය කියලා ගන්න වගේම සමහරයි සීලයක් තුළ පිහිටල සීලයක්ත් එහෙම ගන්නවා. එහෙම ගත්තහම තමයි සීලේ මමත්වෙන් නතුව ගත්ත හම තමයි මමනං සිල්වත් අන්න බලාපල්ල දු සීලය කියලමුකද කරන්නේ. තමංව හුවා දක්වනවා අනිත් අයව හෙලා දකිනවා සීලේ තියන එබඳ කෘත්තියකටද. නෑ සීලේ තිබෙන්නේ ආරි මාර්ගයේ දියුණුවටන කට ඒ මත්වෙන් යම් කෙනෙ ගත්තො දෙැම් බලන්න ම තමයි සිල්රකින්නේ බල අනිත්තයහෙම නෑන කියල හිතෙන නම් බලන්න ඒක පරාමර්ශනය වෙලා. එක මම කියන හැඟීමේ සීලයක් ආත්ම දුෘෂ්ටියෙන් ග්‍රහණය කරගෙන. එබඳු සීලයකට ලොකු දුරක් කියන්න බෑ. ති ඒ නිසා පින්වත්නම අපරාමට්ටේහි කියන ගුණේ ඇති කරගන්න ඕනේ. එකග සීලයේ අර්ථය දැනගෙන ඒ අරතය පින්ස සිල්රකිනවා විනා. ඒ මමය මාගේ කියලා ග්‍රහණය කර ගැනීමෙන් වැලකිය යුතුයි. ඊන එක තමයි සමාධි සංවත්තනි කෙහි සමාධී උපදවාදන ස්භාවෙන් යුක්තයි ආරකාන්ද සීලය දැන්ර කලින්කිය පු ලක්ෂණ සියල්ලගෙන්ම යුක්තනං යම් කෙන සීලය එතකොට පින්වත්නී ඒ සීලය මුල්කොටගෙන බුදුරජාණන් වහන්සේ වදාලා විපිලිසර නැති බව ඇති වෙන විපිලිසර නැති බෝගයන්නේ පසු නොතැ වෙන බව. හිතේ විසිරීම ඇති වෙන නෑ විපිළි සරබව නැති වෙනවා. විපිලි සරබව නැති වුණට පස්සේ ප්‍රමුතිිත බව ඇති වෙන ප්‍රමුතිිතගෙනාට ප්‍රීතිය ඇති වෙනෝ ප්‍රීතින් පස්සද්දී ඇති වෙනවා පස්සත්්දීන් සැපය ඇති වෙනවා සැපෝවත්සිත සමාධිමත් වෙනෝ ඉතින් පින්වත්ඒ නිසා අ අි තේරුම්ගන්න ඕනේ මීබඳු ගුණ ඇති සීලය කාරක්‍ෂා කරන්න මොනදේ ගුණාට අකන්ඩේහි අච්චිද්දේහි අසබලයහි අකම්මාසෙහි බුජිස්සේහි වි්්‍යුප සත්්‍යයෙහි අපරා මට්ටේහි සමාධි සංවත්තන කෙහි. ඔන්න ඉලක්ෂනාට යුක්ත සීලයක් තියෙනවා නම් කෙනෙක්ට ඒ කෙනා. සෝතාපන්න අංගයක් ඇති කරගන්න සෝතාපන්න මාර්ගි ගමන් කරන කෙනක්. කෙනාතුළ ඔයක ස්භාාවෙන්ම පිහිටල තියෙනවා නං අරිතුරුවන්ගත් එක යා සෝතාපන්න විච්ච කෙනෙක් ඉතින් පින්ව බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා. පින්වත් මහනිෙන ඒ සතර මහා දිවයින් ලැබෙනවාන යම් කෙනෙකුට ඒන්නේ යම් කෙනෙක් සක්විති රජ කෙනෙක් වෙනවා නං සක්විති රජ කෙනෙක් වීම කියන කරුණ අ සෝතාපන්න පලයත් එක ගත්තහම සෝතාපන්න පලේ ශක්ෂාත් කිරීම කියන කරුණෙන් දාසේංිකක් වත්වටින්නේ කියනවා සත්සක් විති රජ පදවේ ඇති ඒ නිසා පන්නවාති දෙැන් අපිට ඔබ කනගාට වෙන්න එපා අේ අපිටත් සක්විත්තෝ වෙන්න බැරිවනා කියලා. මොකද වෙන්න ඕනේ. නමුත් අපිට සෝතාපන්න මාර්ග යන්න පුළුවන්ද බැයිද. පුළුවන් සෝතාපන්න මාර්ගි ගිහිල් අඩුමතරමි සෝතාපන්න පලේවත් ශක්ෂාත් කරගන්න අපි බෑයම් කරන්න ඕනේ. ප ලසන සූත්‍රයක් තිේෙනවා මේ සෝතාපාති සංයුක්තේ ඒ තමයි දෘතිය සාරිපුත්ත සූත්‍රයකද නම දුෘත්තිය සාරිපුත්ත සූත්‍රය ඉති එදා සාරිපුත්්‍යයන් වහන්සේ භාග්‍යිතුන් වහන්සේළඟට වැඩම කළ වැඩම කරලා එකත් පස්සක ඉඳ ගත්තා. එකත් පස්සක ඉඳගත්තර පස්සේ බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත සාමීන් වහන්සකින් අහනවා සෝතාපත්ති අංගං සෝතාපත්ති අංගං හිීදන් සාරිපුත්ත උච්චති කතමනුකු සාරිපුත්ත සෝතාපත්ති අංගන්ති පින්නත් සාරිපුත්ත මි සෝතාපත්ති අංග සෝතාපත්ති අංග කියලා කියනවා සෝතාපත්ති අංග කීයක් තියෙනවාද කියල බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත සාමීන් වහන්සේ ඇහ. ුදුජාණන් වහන්සේ හා ප්‍රශ්නට සාරිපපුත්ත මහරහතන් වහන්ස උත්තර දෙන ලස්සන උත්තරයක් උන්වහන්සේ පෙන්නල දෙනවා ස්වාමීණී සෝතාපත්තිියංග හතරක් තියනවා.ත බලන දැන් පිෙන් සෝතතාපත්තිය හතර ගෙන ගත්න්නේ මොද හතරගෙනගත්ත බුදුරජාණන් වහන්ස ගැතියනො සෙල්වන පැහැදීම ධර්මය ගැනතියනො සෙල්වෙන පැහැදීම ආරි සංගරත්නය ගැනතියනො සෙල්වන පැහැදීම ආරිකාන්ත සීලේ මෙතනති සාරිපුත්තයන් වහන්සේ තවත් ලස්සන සෝතාපත්ති අංග හතරක් ගැන කියද කියනවා. මොනවාදේ සෝතාපත්තියංග තර අ ඔය හතර තියනෙන කෙනා තුළ මේ හතර පිහිටල තියනවා. ඒ තමයි උත්තර දෙනවා සපපුරිස සන්සේවෝහි බන්තේ සෝතාපත්තිය අංග සත්පුරුෂයන් සමග ඇසුරු කරනවා කියන එක සෝතාපත්ති අංගය එ සෝතාපන්න ෙනා සත්පුරු ඇුයෙන්මිකද වෙන්නේ. බැහැරයි සෝතාපන්න කෙනාට තමයි සත්පුරුෂය සත්පුරුෂය අඳුනගන්න පුළුවන්. උසලේ අකුසලේ අඳුනගන්න පුළුවන්. සෝතාපන්න කෙනා සත්පුරුෂයන් ඇසුරු කරනවා. නිරන්තරයෙන්ම සත්පුරුෂයන්ට ගරු කරනවා. සත්පුරුෂයන්ට බොහුමන් කරනවා. සත්පුරුෂයන්ගේ සුරේමයි වාසය කරන්නේ ඉතිං. සත්පුරුෂ සංසේවෝහි බන්තයේ සෝතාපත්ති අංග සත්පුරුෂ සංසේවය කියන එක සත්පුරුෂයන් ව ඇසුරු කරනවා කියන එක සෝතාපත්ති අංගයක් දම්මස්සව නං සෝතාපත්ති අ දෙවැනි සෝතාපත්ති අංගෙම එකක්ද ඔවු සද්ධර්මය ශ්‍රවණය කිරීම තිැන් ධර්ම ශ්‍රවනය කරනවා කිය සෝතාපත්ති අංයක් දැ ඔබ අද මේ සත්පුරුෂයන් වසන තැනකට ඇවිල්ලා මේ ලබන්නම එකක්ද සත්පුරිස සන්සේවය නේද සත්පුරුෂයන්ව ඇසුරු කිරීම. ඉට පස්සේ සදධර්මශ්‍රවනය සද්ධර්මශ්‍රවනය සෝතාපත්ති අංගයක් යෝනිසෝ මනසිකාරෝ සෝතාපත්ති අංග එවිතරක් නෙවෙයි යෝනිසෝ මනසිකාරය කියල කියන්නේෙ සෝතාපත්ති අංයක් යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔ ධර්මය නුවනින් විමසීම ධර්මී නුවනින් විමසීමත් සෝතාපත්ති අංගයා ඊට පස්ස දම්මානු දම්ම පටිපදන්ති සෝතාපත්ති දම්මානු දම්ම පටිපදාව කියන්නේත් ඒ විමසපු ධර්මය පුරුදු කරනවා කියලා කියන්නේත් සෝතාපත්ති අංගයක් කියල සාරිපපුත්තයන් වහන්සේ උත්තර දුන්න ඒ විලායි බුදුරජාණන් වහන්සේ වදාලා සාදුසාධ සාරිපුත්ත පින්නත් සාරිපුත්තයනී සත්පුරිස සංසේවය කියලා කියන්නේ සෝතාපත්ති අංගයක් තමයි. දම්මානු දම්ම පටිපදාව කියන්නේත් සද්ධර්ම ශ්‍රවනය කියන්නේ සෝතාපත්ති අංගයක් යොනිසෝ මනසිකාරය කියන්නෙත් සෝතාපත්ති අංගයක් දම්මානු දම්ම පටිපදාව කියන්නේ සෝතාපත්ති අංගයක් කියල බුදුරජාණන් වහන්සේ අනුමත කළ එහි සෝතාපන්න වෙන්න කැමති අයි විදිහයට අපි මේ සෝතා පත්ති අගහතරත් පුරදු කරන්න නෙද නෙද පුරුදු කළ යුතු වවා ඉඩ බස්සේ බුදුරජාණන් වහන්ේ තව ප්‍රශ්නයක් අහනෝ. සෝතෝ සෝතෝ හිීදං සාරිපුත්ත උච්චති. පින්වත් සාරිපුත්තය සෝත සෝත කියලා කියනවා සෝත කියන මකදද සැඩ පහරණ මේ සැඩ පහර සැඩ පහර කියලා කියනවා කතමානුකෝ සාරිපුත්ත සෝතෝති පවත් සාරිපෘත්තයම සෝතයමක්ද සැඩ පහරමකක්ද කියල හවා සාරිපපුත්ත ස්වාමීන් වහන්ස උත්තර දෙනවා අය මේ බන්ත අරියෝ අට්ටංගිකෝ මක්ගෝ සෝතෝ ස්වාමීනී සැඩ පහර කියලා කියන්නේ මේ ආර්යෂ්ටායින්ග මාර්ගයටයි සැඩ පහර කියන කේටද ආර්යස්ටායින්ග මාර්ගයට එක නිවන් මඟට එතකොට දැන් ඒ සඩපහරට හසුවෙන කෙනෙක් කොහිට දෙන්නේ නිවල නම් වූ සයුර කරා යනෝ එතකොට එහෙනම්ම ශාසනී සෝතකයා වචනයක් පාවිච්චි වෙනවා නං ඒ සෝත කියන වචනය පාවිච්චි වෙන කුමටද. ආර්යස්ටන්ක මාර්ගයට කියනා නමක් වශයෙන් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා සෝතා ප වු සෝතා පනෝති හිදං සාරිපුත්ත උච්චති පවත් සාරිපුත්තයන් වහන්සම සෝතා පන්න සෝතා පන්න කියනවා. සාරිපපුත්තයන් වහන්සම සෝතාපන්න කියන්නේ කුමන අර්ථයන්ද. කොපමනකින්ද සෝතා පන්නයි කියල කියන්නේ. ලස්සන උත්තරයක් දෙන සාරිපුත්තයන් වහන්සේ. සාරිපපුත්තයන් වහස උත්තර දෙනවා යෝහි බන්තේ ඉමිනා අරියනා අට්ටංගි කියන මක් ගෙන සමනාගතෝ. අයං උච්චති සෝතා පන්නෝ. යම් කෙනෙක් මේ අංග අටෙන් යුතු වෙනවාද මේ ආරියෝ අංග යුතු මාර්ගයෙන් යුතු වෙනවාද අන්න ඒ එකෙනාටයි සෝතාපන්න කියලා කියන්නේ එතට බලන්න හරි ලස්සන උත්තරයක්න. ඉමිනා අරයේනා අට්ටංගි කියන්න මක්ගේන සමන්නාගත. යම් කෙනෙක් මේ ආර්ෂස්ටායක මාර්ගයෙන් යුක්තනාං. ආර්ස්ටාංක මාර්ගයට පැමිනිිලානං ඒකිෙනට තමයි සෝතාපන්න කියල කියන්නේ එන සෝතාපන්න කියන වචනි තේරුමකක්ද ආර්්‍යෂ්ටායික මාර්ගයෙන් යුක්තයි ආර්යස්ටායින්ක මාර්ගයට පැමිණුනා කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුමෝද වුනා ඊට පස පින්වත්නී සෝතාපත්ති සංයුක්තයේ තියෙනව තවත් හරී ලස්සන සූත්‍රයක් ඒ තමයි තපති සූත්‍රය මකදද තපති තපති කියගෙන වඩුවා වඩුවන් මුල්කොට වදාල දෙසුම එදා ඒ වඩුව දෙන්නේෙ හිටිය කවද වඩුව දෙන්න කවද ඉසිදත්ත පුරාණ කියන වඩුව දෙන්නට බුදුරජාණන් වහන්සේ මොුණග හිච්ච වෙලේ ඒ සූත්‍රයේ දේශනා කරපු දහම් කරුණු ඇතුළත් සූත්‍රයේ තමයි ටපති සූත්‍රය.ම සූත්‍රයේ තියන එක කරුණක් මං ඔබට කියල දෙන්න කාලවෙේලාවත් එක්ක. බුදුරජාණන් වහන්සේ සූත්‍ර අවසානෙදි පෙන්ල දෙනවා. චතූහිකෝ ටපතයෝ දම්මිහි සමන්නාගතව වර්ියශාවකෝ සෝතාපන්නව හෝති. පින්වත් වඩුවනි මන්න මේ අංගයන් හතරින් යුක්තු ආර්ශ්‍රාවකයා සෝතා පන්න වෙනවා. එකන ආරි මාර්ගයට පැමිනිි්චෙනෙක් වෙනවා. අවිනිපාත දම්මෝ නිරයේ නොවෙනසභාවෙන් යුක්තයි. නියතෝ සම්බෝධි පරායන නියත වශයෙන්ම නිවන කරා යනවා මයි අවබෝධය කරා යන්නවා මයි. කතමිහි චතුහි මොනවදී හතර. ඉද ටපතයෝ අරියසාාවකෝ බුද්ධි අවිච්චපසාදයන සමන්නාගත පලවැනිකමක්ද ුදුරජාණන් වහන්සග නොසල්ව වෙන පැහැදීම එනම් පළවෙනි සෝතාපත්තිංග බුදුරජාණන් වහන්සගේ නොසල්වෙන පැහදීමදිවැනි අංග විදිර පෙන්නල දෙනවා ධර්මය ගැන නොසෙල්වෙන පැහැදීම තුන් වෙනි සෝතාපත්තියංගේ විදිර පෙන්නල දෙනවා ශ්‍රාවක සංගරත්නය ගැන නොසෙල්වෙන පැහැදීම ඊට පස්සේ හතරවෙනි සෝතාපත්තියංගේ විදිර අපිදන්නමකක්ද ආරකාන්ත සීලේනිමිතට වෙන එකක් කියනවා. හරි ලස්සන ඒක. ඒ තමයි හතරවිනි සෝතාපත්ති අන්ගේ විදිහර කියල දෙන්නේ. විගත මල මච්චේරේන චේතසා අගාරං අච්ජා වසති. මසුරු මල දුරු කල සිතින් ගී ගෙදර වාසය කරනවා. දැන් ගෙදර වාසය කරන කෙන වාසය කරන කෝොමද. මසුරු මල්ලද ඉඩකඩං වේවා වතු පිටිවේවා යානවාහන වේවා යමක් වේවා. ඒ සියල්ලට මසුරු මල්ල දුරු කල සිතින් වාසය කරනවා මසුරු මල දුරු කළ සිතින් වාසය කරනවා මෙහිම කොහොමද ඒ එක ආරියු චාගේ නතු වෙනවා කියෙ එකයි විස්තර කරන්නේ එක දන් දෙන කෙනෙක් අතාරින කෙනෙක් වෙනවා කියන එක. අතේරීම කියනෙ එක එහම ැත්තන් චාගේ කියනක සෝතාපත්ති අන්ගයක් විදිරමිතන විතර කරනවා අංග කීපයකින් නිතු චාගේ තමයි එහම සෝතාපත් අංගයක් වෙන්නේ මදක තියාගන්න. ඒ අතැරීම අංග කීපයකින් යුක් තයිමනවාදේ අංග කීපය. මසුරු මල දුරු කළ හිතෙන් ඉන්නේ. හෙන මසුරුකම කෙනෙක තේරෙන වනේද. දෙයක් තව කෙනෙකුට නොදීමට ඇති ඒ තෘෂ්ණාවෙන් විතු සභහාවට තමයි මසුරු මල කියලකයන්න. ඒ මසුරු මල කියන එක දුරු කරලා ඒෙන මෙන්න මේ අංගවලින් යුක්තයි මොනවාද මුතචාගෝ එයා දන්දෙන් අත්හල කෙනෙක් ඒ එයාගේ යාට යම් කිසි මුදලක් ලැබිෙනවා කියලා ඉතමකෝ ඒ මුදල ඒයා අතාරිනවාමකටද. දානය පිණිස ඒක කොටසක් වෙන් කරනවා. යා පිීතම මහන්සව මහන්සේවෙලා රපියල් දා කම්භ කරගත්තා කියලා. දහදාහිෙන් යා රුපියල් දහක් වෙන් කරනවාම එක දන් දෙන්න මට තියෙන කියලා. හැම තිස්සෙම යාටයම් ආදායමක් ලැබෙනවා නම් ඒ ආදායමෙන් කොටසක් යා වෙන් කරනවාමකේටද. දානයටකට එයාගේ හැම තිස්සේම කොටසක් වෙන් වෙලා අතාරීන්න. ය අල්ලගන්න නෑ ඔක්කොම අර තමන්ගේ ඉදිනිදා ජීවිතයට කොටසක් තියාගෙන කොටසක් අත්හලහිතින් වාසය කරනවා. එතකොට, කයි මුත්ත ාග කියයන ලක්ෂණ ඉගෙන හැම තිස්සේ මෙ යාගේ ගෙදර යම් දෙයක්වෙෙන් වෙලා තියනවාම කටද. අත්හැරීම පි දන්දීම පිණිස කොටස වෙං වෙලාතිය නොදැන් අපි ශ්‍රද්ධා රූපවාහිනියෙන් අපගේ ගුරුදේවයන් වහන්සේගේ ආශිරවාද යටති ඉදියේදී අපි මේ අහිංසක ළමයිඉ ඉගනගන්න දක්ෂ නමුත් විශාල ආර්ථික අපහසුකන්තියන. එබඳු දරුවන්ට උපකාර කරන්න ශ්‍රද්ධ අධ්‍යාපන ශිශ්ෂත්ව නමින් ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න දැන් කරුණු සූදානවෙලා තිබෙන්නේ. නි ශ්‍රද්ධ අධ්‍යාපන ශිෂත්ව ඩ පිළි වෙලේදී කැපකරු මව්පියන්ට පුළුවන් එකන කෙනෙකුට ඒ දරුවෙක් බාරගන්න ොළුව. මාසික වේ දරුවගේ බරපෙන දරන්නේ හරහා ඒකින් ඒ දරුවට ැ සාමාන්‍යපිළ සමත් දරුවන්ට තමයි ඒකට අවස්ථාව ලබා දෙන්න කල්පනා කරලා තිබෙන්නේ ඉතින් මේඒ ශ්‍රද්ධ අධ්‍යාපන ශිෂත්ත වැඩ පිවෙේ දී දරුවටය මුදලක් දෙනවනම් මාසිකව ඒ දරුවවාගේදනදා කටයුතුවලට ඒ මුදල අපි දෙන්න යම් පිළිවෙලකට ඒක මකද මේ ගුණාංග පුරුදු කරන්න ඕන නිසා ඒ දෙන මුදල යම් මුදලක් අපි වෙං කරනවා ඒ දරුවට කියනවා මේක තියෙන වැට පිනක් කරන්න කියලා. අපිතම රුපියල් එක්දස් පන්සීයක් දෙනවා කියලා රුපියල් දෙදාහක් දෙසීයක් වෙෙන් වෙන්නේ කරන්න එතුේ දරුවඇමකද කරන්න ඕනේ. ඒ රුපියල් දෙසීයෙන් තමන් කැමති පිනක් කරන්න ඕන එකකටැ තමන්ට යම් මුදලක් ලැබෙන වන යම් දෙයක් ලැබෙනවාන ඒකින් යම් කොටසක් පුරුදු වෙනවා පොඩිකාලිඳදලම විං කරන්න. එතකට පින්වා අතින්ද මේ ගුණංගේ අපි එදිරෙදා ජීවිතයේ පුරදු කරන්න ඕ. ඊළඟ ලක්ෂණයේ තමයි පයතපානයතපානී කියන්නේ අතහෝදගෙන ඉන්නේ. කද අහෝගෙනන්නන්නේ හ දන් දෙන්න දැවෙන් කරලා යෙනවා ඒක දෙන්නයි දෙපාරක් හිතහිතඉන්නේ නෑ අතහෝදගෙනන්න යා ඕන වෙලාාව ලෑස්ති දෙන්න අමුතුුවින් අතහෝද ගන්න දෙයක් නෑ හැම අහෝදන්න ලෑස් එක නවේ මික කියන්නේ තරෙන හද මෙතන අතහෝද ඉන්න කැනම කක්ද එකයා දන් දෙන්න හැම තිස්සෙම ලෑස්ති හැම තිස්සෙම ලෑස්ය අමතුින් අතහෝද ගන්න දෙය නෑ ඊළංග ලක්ෂණයේ වොස්සක්ග රතුව එක අවස්සක්ගේ ගෙන් අතඇැරීම. එතකොට ඒ අතහැරීමට ඇලුණ සිතින් වාසය කරනවා. අතැරීමට ඇලිච්ච සිතින් වාසය කරනවා එකකනි දන්දීමටම ඇලිච්ච සි අතැරීමට ඇලිච්ච සිතින් වාසය කරනයා සියල් අතාරන ලෑස්ති ඇසකර නාසේ දිවකය මනසකින් ආයතන හය පවා. එයා යම් දවස කතාරිනෝ සසරේ නිදහස් වෙද්දී. ඊට ඒ තමයි මේ චාගේ නම්ව ගුණේ වැඩෙන කෙනාග සභාව. ඊට පස්සේ. යා්ච යෝගෝ ඉළඟලක් සිිනීමකක්ද යාච යෝගෝ, යාච යෝගයි ඉල්ලන්න සුදුස්සුයි ඉල්ලන්ඩ සුදුසු කාගෙන්ද කොයි කෙනනාගෙන්ද ඉල්ලන්ඩ සුදුසු දෙනකෙනගින් නේද දෙයක් ඉල්ලු හාම මූන පුළුටු වෙනවානම් දෙයක් ඉල්ලු හාම අහක බලාගන්නවාන දෙයක් ඉල්ලු හාම කේන්ති යනවන දෙයක් ඉල්ලු හාම කතානුකර ඉන්නවානම් එයාගින් ඉල්ලන්න සුදුසුද නෑ දෙයක් ඉල්ලන්න සුදුසු දෙන කෙනාගේ ඉතිං යාචයෝග කියන ලක්ෂණේ මේ චාගේ නම්වෝ ගුණේ පුරදු කරන කෙනා තුළ පිහිට නො. එක කියන්න එයා දෙයක් දෙන්න කැමති හැමති සේම එයා ඉල්ලන්න සුදුසු කෙනෙ. දාන සංවිභාගරතු අනිතක තමයි දාන සංවිභාගරත බව ඒ කියන්නේ ඊළඟ ලක්ෂණය ඒ තමයි එයා? දම් බෙදන්නත් ක්‍රමති දෙන විතරක්න ව සකසල පිළිවලට තමන්ගේ අතින්ම දෙනවා. එතට අන්නේ ලක්ෂණය නොත් ඒේකෙනා යුක්තයි. ඔන්නඔ ලක්ෂණ වලින් යුතු කෙනෙක් ඉන්නවා නම් එක මසුරු මල රහිතව ගහිගෙදර වාසය කරනවා දන් දෙන්න වෙන් කරලා තියනවා යම් දෙයක් ඉඩ පස්සි දන් දෙන්න අත සෝදාගෙන ඉන්නේ දන්දීමහි ඇලිවාසය කරනවා ඒවගේම ඉල්ලන්න සුදුසුයි ඒවගේ දන් පැන් බිදන්නත් කැමති ඔන්න ඔය ලක්ෂණලින් යුක්තනං ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය ලක්ෂණ වලින් නියුතු කෙනා ඒලක්ෂණය සෝතහාපත්තියංගයක් බට පත්වෙනවා කියලා එදකට සෝතාපත්ති අංග අතරමකක්ද බුදුරජාණන් වහන්සගෙන නොසිල්බිෙන පැහැදීම ධර්ය ගැ ොසිල්ලන පැහදීම ශ්‍රාවක සංගරත්නය ගෙන් නොසිල්ලන පැදීම සහ හ අත ඇරීම කියන කරුණ දානය. ඔය විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා පින්වත් වඩුවනි ඔය දර්රමයන් හතරෙන් යම් ආරිශ්‍රාවකයෙක් සමන්විත වෙනවා නම් ඔහු සෝතා පන්නයි. ආය නිරයන්නේ නෑ ඔහු නියත වශයෙන්ම නිවන කෙලවර කරගෙන ඉන්නේ. තුම්හෙහි කෝ ටපතයෝ බුද්ධය අවෙච්චපපසාදයන සමන්නාාගතු කළ බදුරාන්ශි පෙන්ල දෙෙනවා පින්වත් වඩුවන ඔබට ඔය හතරම තියෙනවා කියලා. ඔබට ඔ හැම් බුදුරජාණන් වහන්සකින් එහිමක් අහගත කියන නීද. කොච්චර වාසනාවක්ද. ඒ කරලා ඔය හතර ගැනම කියලා කියවා. ඔබට ඔය හතරම තියනවා. ඔ දන් දෙන ස්වභහාවෙන් යුක්තයි කියලා අවසාන වශයෙන් පෙන්නල දෙනවා යංකෝ පනකිංචි කුළේ දෙය දම්මං ඔබේ ගෙදර ඔබේ කුලේ යම් දේතු දෙයක් තියෙනවානම්. දීතු දෙයක් තියෙනව නම් සබ්බංතන් අපටි විභත්තං සීලවන්තයහි කල්ල්‍යාන දම්යෙහි සිල්වත් කල්්‍යයාන ධර්ම ඇති අයත් එක්ක නොබිදූ දෙයක් නෑ ඒ කියන්නේ දීතු දෙයක් ගෙදර තියෙනවා නම් දෙන්න අවස්ථාවක් ආවොත් සිල්වත් යහපත් ගුණ ධර්ම ඇති අයට මෙයාට දෙන්න බැරි සභවිතු දෙයක් නෑකාටද ඉසිදත්ත පුරාණ කියන අප ෝ දෙන්න ගැන ඩෝ දෙන්න ගැන තමයි මේ කියන්න ඒ වඩුවෝ දෙන්න අළඟ ගෙදර යමක් තියෙනව න දීතු දෙයක් සිල්වත් යහපත් උත්තමයන්න එක්ක එක බෙදල නැද මේ නම් මට තමයි මේක මන් දෙන්න කියල බෙදාගෙන න හැම්ම දෙයක්ම දෙන ස්භාවෙන් ක්තයි කියලා කියනවා තංකම් අ්්‍යත තපතයෝ පින්වත් වඩුවන ඔබ මොකද මේ ගැන හිතන්නේ. කතිවිධාක්තේ කෝසලේසු මානුසකා මේ කොසොල් ජනපද ඉන්න මිනිසු නතර ඒ තුම්හාකං සම සමා යදිදං දානසංවිභාගති. කොසොල් රටේ ජනත අතර උබහා දානය බෙදීම නම් වූ කාරණයෙන් සම සමවෙච්චායි ඉන්නවද කියලානවා. ඒකැන එච්චරමම දෙන්න දන් දෙනස්භාාවෙන් යුක්තයි. අතා අරණස්භාාවෙන් යුක්තයි එතකොට අර ඒ. වඩුව දෙන්න කියනවා අනි ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපට මහාලාභයක් අපට මහා යහපතක් ඒ භාග්‍යතුන් වහන්සේ අපි ගැන මීවිදිහයට දැනගෙන ඉන්නේ එක මීවිදියට කියන එක අපිට මහත් ලාභයක්මයි කියලා ඒ වඩුව දෙන්න උත්තර දුන්න ඉතින් පින්ව අත් මේ සෝතාපත්ති අංගයන් අපි ඇතිකරගන්න ඕනේ තින් බුදුරජාණන් වහන්සේ ගිජ්ජාවස්සත සූත්‍රේදී පෙන්නල දෙෙනවා දහම් කැඩපත කියලා දහම් පරියායක් මේ දහම් කැඩපත කියන දහම් පරියාාය කුමක්ද. දහම් කැඩපත කියන දහම් පරියායේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්නලා දෙන්නේ. මේ යම් කෙනෙක් තුළ සෝතාපත්ති අංග තියෙනවනං ඒකෙනට තමන් ගැන දැනගන්න පුළුවන්. කොහොම තමන් ගැෙන දැන ගන්න පුළුවන්. තමන් තිරිසන් ලෝකින් නිදහස්වෙච්ච කෙනෙක් පෙරේත ලෝකෙන් නිදහස්වෙච්චෙනෙක් නිරයි නිදහස්වෙච්ච කෙනෙක් මම සෝතා පන්නෙ කියල තමන් ගැනම දැනගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඊටවසේ ත ලස්සන දේශනාවක් තියෙනවා ඒ තමයි මිත්තා මච්ච සූත්‍රය මකදද ඕ ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නව දෙෙනවා පිවත් මහනි යම් කෙනෙකුට අනුකම්පා කරනවනං ඔ යම් කෙනෙක් එක හිතවත් නං ඔබ ඔබ කියන දේ ඒ අයි අහනවනං ඔබේ හිතේ යම් කෙනෙක් ගැන සැෙනහසක් තියෙනවා නං අන්න ඒ අයව මේ සතර සෝතාපත්ති අංග ඇතිකිරීම හිලා සමාදංකරවන්න ඒ අය තුළ මේ සෝතාපත්ති අංග හතර ඇතිකරවන්න බුදුරජාණන් වන්සේ පෙන්නල දෙනවා මේ සෝතාපන්න අංග හතරෙන් යුතු කෙනා තමයි සතරාපායෙන් නිදහස් වෙන්නේ නිසා යම් කෙනෙකුට අනුකම්පාවක් තියෙනවානම් ආදරයක් තියෙනවානම් කරුණාවක් තියෙනව කළේතුවන්නේෙකුමක්ද කළේතුවන්නේ මේ සෝතාපත්ති අංග තුළ සමාධංකරවීමයි කිය බුදුරජාණන් වහන්සේ වදාලා. ඉඩවස්සේ මහානාම කියල සූත්‍රයක් තියනවා මේ සූත්‍රයත් හරි ලස්සනයි. මහානාම සූත්‍රෙදී ඒකාල භාග්ගිතුන් වහන්සේ වැඩහිටේ හිවස්තු නුවර නිග්‍රෝධාරාමී. ඉති මහානාම කියන ශාක්‍ය පුත්‍රය, භාග්‍යවතුන් වහසේ ළඟට ඇවිල්ල හරි ලස්සන ප්‍රශ්නයක් හනෝ. ස්වාමීණී මේ හපිලවස්තු නගරය බොහෝම ජනාකීරණ එක. නිතර රථවාහනය යන මංමාවත් වලින් යුගතයි. ස්වාමීනී ඇතැම් අවස්ථාවලද මම භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරලා. ඒ මත් ඇතිනම් මනෝභාවනීය වූ භික්‍ෂු පිරිසක් ඇසුරු කරලා මාාවතට පිවිසුනාට පස්සේ. තැන් පාරයේ ස්භාවේ නා ප්‍රකාරයින්නේ. නානාවිද මිනිස්සු යනෝ. නානාවිද රථ යනෝ. නානාවිද ස්වභාවේ යුතුවා යනවා. අනේ ස්වාමීනී මට බුදුරජාණන් වහන්සේ ගැන පවතින සිහියෙන් මගේ හිත පිටයනවා. ස්වාමිනී මට බුදුරජාණන් වහසේ ගැෙන තියෙන සිහිය නැති වෙලා යනවා. ස්වාමිනී. මට වෙනවෙන දේවල්තමයි ඒ වෙලාවට මතක් වෙන්නේ. ඉතින් ස්වාමීණී ඔය විදිහට මම හවස්කාලි කිඹුල්ුවත් නගරට යද්දී නොසන්සුන්ව හැසිරෙන්න්න ඇත්තුත් පාරයනෝ නොසන්සුංහ හැසිරෙන්න්න අස්වයොත් පාරයනෝ නොසෙන්සුංව හැසිරෙන්න රතවාහනත් පාරයනෝ නොසන්සුහ හැසිරෙන්න ගැලුත් පාරයනෝ නොසන්සුංහ හැසිරන පුරුෂයනුත් පාරයනවා ඇඒයි සමඟගත් එක් වෙන්න වෙනවා. අ ස්වාමීනී ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේ අරමුණු කරගෙන තිබ්බ මගේ ඒ සිහිය මුලා වෙනවා. ධර්මය ගැන තිබ්බ සිහිය මුලා වෙනවා. සංගරත්නය ගැන තිබ්බ සිහ මුලා වෙනවා. අනේ ස්වාමීනී මට එතකොට මෙහෙම හිතෙනවා. කොමද හිතෙන්නේ. ඉමේ ඉමම්හි චාහං සමයේ කාලංකරේය කා මමස්සගති. අේ මම ඒ වෙලාවේ කලුරිය කලානම් මම කොහේ උපදීද කෝ අභිසම්පරායෝත ම මරණින් මත කොහේ යාවිද කියලලා ට හිත නොද ඔබට ඒ වෙලා නෙද. සමහරවස්ථල් නගරයේ අද ඔබේ හි මුලා වෙන්න ඇද නො එක්දවල්ලට. එ ඒ දේමුණ මහනාමශාක්‍යයට මහනවශාක්‍ය කියයනවා න සාමීනී මට එතකට බයක් ඇති වනා මගේ දෙැ මුලා වෙලා තියෙන්නේ මටේ වෙලායි බුදුරාණන් වහන්ස සී වෙන්නේෙත්නේ ධර්මී සීහි වෙන්නේ ත්න ංඟරත්නය සහි වෙන්නත් නෑ ඒවිලායි මම කළුරිය කළත් මං කොහේ උපදීද කියලා. බුදුරජාණන් වහන්සේ වෙලා වදාලා මා භායි මහානාම මහානාමය බයවෙන්නේ පා මහානාමය බයවෙන්නේ පා. පින්වත් මහානාම ඔබගේ මර අලාමක මරණයක් නොවේ ඔබගේ මරණය පාපී මරණයක් නොවේ මකද හේතුව ඔබ සෝතාපත්ති අංගහතරෙන් යුක්තයි. සෝතාපත්ති අංගහතරෙන් යුතුවීම නිසා ඔබේ මරණය කවදාවත් කොයි වෙලාවෙ කොයි විදියට සිද්ධෝනත් පාපී මරණයක් වෙන්නෙ නෑ ලාමක මරණයක් වෙන්න නෑ. ඔබ ඒකාන්තෙන්ම යහපත් තැනක උපදිනවා මයිගල බුදුරජාණන් වහසේ වදාලහිනම් බලන්න පින්ුවත්න්නේ සෝතාපත්ති අංගහතරෙන් යුතුවීම කොතරම් නම්. ි සරනක්ද බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා හරියට එක ගහක් ගහක් තියනෝ කෙල හිතමුකු ඔය ගහ උතුරු දෙසටම හැරිලා උතුරු දෙසටම බරවෙලා නන්තියන්නේ යම්කෙනෙ කොය ගහ කැපුුවොත් වැටෙන්නේෙ කොයි පැතරද උතුරු පැත්තට අන්නේ විදිහටම සෝතාපත්ති අංග හතරෙන් නිතු ශ්‍රාවකයා ඒ කාන්තයෙන්ම විශේෂ ගාමී වෙනවා කලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉති නේ නිසා පෙන්න්නව අත් මේ සෝතාපත්ති පලය කරගැනීම අපට ඉතාමත්ම වැදගත්. මේ සෝතාපති පලේ ශක්ෂාත් කරන ශ්‍රාවකයා උපරිම උපදින් ආත්මභාව හතයි ඒ ආත්ම භාව හත ඇතුළත එක්කු ඒ දිවියලෝකකි හෝ මනුසලෝකී පපදිල අනිවාරයෙන්ම ආර් සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවා මයි සතර අපායිෙන් සදහටම නිදහස් මයි ඉතින් ඒ නිසා පින්වත්නේ ඔබේ හිතේ බලවත් චන්දයක්, අධිමාත්‍ර වයමක්, අධිමාත්‍ර උත්සාහයක් ඇති කරගන්න. මමත් කිසේ හෝ සෝතාපන්න පලේ ශක්ෂාත් කරනවා කියලා. ඒ සඳහා කල්්‍යනමිත්‍ර සේවනයත් සද්ධර්මශ්‍රවනයක්ත් යෝනිසෝ මනසිකාරයත් දම්මානු දම්ම පටිපදාවත් කියන සෝතාපත්ති අංගහතර නැවත නැවත ඇති කරගන්න. ඒ සඳහා එපමනක් නොවේ. ුරජාණන් වහන්සේගැ නොසල්වෙන පැහැදීමත් ධර්මයගෙන නොසල්වෙන පැහැදීමත් ශ්‍රාවක සංගරත්නය ගැ නොසල්ව වෙන පහැදීමත් ආරය කාන්ත සීලයක්ත් කියන සෝතාපත්ති අංගහතර ඉරන්තරේ නැති කරගන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ගෙන නොසෙල්වෙන පැහැදීමත් ධර්මයගෙන නොසෙල්වෙන පැහැදීමත් සංගරත්නය ගෙන නොසෙල්වෙන පැහැදීමත් ඒ වගේම අතහැරීමත් කියන සෝතාපත්ති අංගහතර ඇති කරගන්න ඉතින් අප සියලු දෙනාටම මේ ලෝකේට ප්‍රථම සෝතාපන්න ශ්‍රාවකයා බිහිූ අද වැනිදින එක. අප සියලු දෙනාම අධිෂ්ඨාන කරගනිමු. සද්ධානුසාරී දම්මානුසාරී යාදී කොට විස්තරවන්න. ඒ සෝතාපන්න මාර්ගයේ ගවන්කොට අප සියලු දෙනාටම මේ ගෞතම සසුනීම් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ. උතුම් සෝතාපන්න පලේ ශක්ෂාත් කිරීමේ, වාසනාව උදාවීවාසාතුසාතුසා